අප සිල්දිෙන තිස්රස ප ීලි පේඩවා ඉන්න අනතුරු ඒශ්‍රී සද්ධර්ම දෙසා වදාාරා ඒ ංකම් මාලා විදිරියට පත්තාාව න ලෙසට සාදු 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 නමස්කාරය කියන පන්සේ සමාධැන් වන්නට නමෝතස්ස භගහතුෝ අරහතෝ සම්මා සම්බුස නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස බුද්ධන් සරනන් ගච්ඡාමි බුද්ධන් සරනන් ගච්චාමි නම්මන් සරනන් ගච්ඡාමි දම්මාන් සරනංග්ා සංගන් සරනන් ගච්ඡමි සංගන් සරණං ගච්චාමී ටියම් පිබුද්ධන් සරනන් ගච්ඡමි තියම්පි බුද්ධන් සරණං ග්ාම ටියම් පිදම්මන් සරනන් ගච්ඡමි

ඇනතිපැතාවිරමනී සික්කාපැදන් සමාධියමි පනාතිපාතා විරමණී සික්කාපදන් සමාී අඩින්නධනාවිරමනී සික්කාපදන් සමාධියමි दिनादाना वीरमणि सिखा बुधन सामिया कामीशु मीचाचारा वीरमणि सिक्का पद सम कामेशुचार वीरमणि सिखा बुधन समाद වේරමනී සික්කාප දන් සමාධයා සුරෑමීරයේ මජි පමාදට්ට නවිරමනී සික්කාපදන් සමාධයමි සුරාමේරේ මජ්ජ පමාදට්ටානා වේරමණී සික්කාප දන් සමාධයාමින් මේ තිසරනෙ සහිත වූ ඒ තිසුරන සහිතවූ අංජෙසලය මාර්දය පල මාර්ග පල නිවන් අවබෝධවීම පිණිසම නිවන් අවබෝධවීම පිණිසම ේතු වේවා එතුවා පස්්‍රණීන සද්ධීම් පංච සීලන් දම්මන්සාධකන් සුරක්කි තංකත්වා අප මාදේන සම්පෑධීත අමභන්තේ සාධුසාධුසාදු. දීවතා රාධනාවන් කරන්න සූදානන් වෙන්නේ සමන්තාචක්කවාලි සු අත්‍රගච්චන්තු දීවතා ස දම්මන් මුනිරාජසේ සුනන්තුසගෙමොක්කෙදම් දම්ම සවෙනකාලු අයන් බදන්තා දම්මා සවෙනෙකාලු අයන් බදන්තා දම්මා සවනෙ කාලු අයන් බදන්තා සදු සදුු සදු නමුතසේ බැගවිතුූ වැරහතු සම්මාසම්බුත් බැසේ නමු පැසේ බැගවිතුූ වැරහතුූ සම්මා සම්බුත් දැසේ නමුතැසේ බදිවිතු වැරහැතු සම්මා සම්බුත් බැස්සේ ස සත් කවුණාවන්තේ ගුණබරේ සත්පුරුස පින්වත්නේ සෑම ගහරුවාද දිනකම් පවත්තන ධර්මසාකච්ඡා සහ භාවනා වැඩසටහනයි අදත් ආරම්භ කරන්නේ. සත්නපුර පැල්වාඩිය මිනිපුර අමා සහන්ජ්‍ය තපවනා අරණශේනාසනය සිත අපත් ඒවාගේ මසිරු තාක්ෂනය කටයුතු මිහේවැමින් පින්වන්තාපසීසය අපරහැකිේ ප්ඥාසාර පොඩිහාමුුදුවන් වහන්සේ සම්බන්ධ වෙනවා. අදදිනඒත් ධර්මදාන් දායකත්තේ තරන්නේ පින්වන්ත ඩුබාහි පජංචි ධම්මික තමගේ මහත්මානා එදායකර නෝර මහත්මය ශන්තිකමගේ මහත්මය දියනිය පුතුනුවන් විසින්. ්‍රිවිත රටවල්ලද සිටිමෙන් පින්බර සර්පුරුසුවය ඇත්තු හැමතිනාම පින්වත්නමඋතුම් වැඩසටහන හා සම්බන්ධ වෙනවා. වනාවන්ත ගුණබර සත්පුරුස පිංවර්න පින්වන්ත ඔත්තංග ඉල්ලීමක් තිබුණ මුල ඉඳන් භාවනා වඩන ආකාරය අඟහරුවාද ධර්ම සාකච්ඡා වැඩසටහනයේදී කියල දෙන්න කියලා. ඒ අනුව අදදිනයේති අපි පිින්වන්තු යත්තන්ත මීතිනයට අදාළව මුලපටන් භාවනා පිළිබඳ හැඳින්වීමකු සිදු කරලා සමත විද භාවනා ගැනත් හඳුන්වාතිීල කිලිම්ම විදස භාවනාවට යොමුවන විදිහ සහ ඒවාගීම සමත භාවනාවක් විදාසනාවට හරවන ආකාරය ආදී අවුුණු කිහිපයක් ඔස්සේ ධර්මදේශනාවං කරන්නට බලාපොරොත්තු වෙන්නේ පිංවත්න මුලින්ම ඒ කවුුණු කීපෝසේ ධර්මදේශනා පවත්වල ඔබේ අවධානය අදාාර් ස්ථානවලට යොමු කරවල ඉම් පසුව භාවනා කරන කමටහා ඒ අරමුණු ගැන කියා දෙෙනවා සත්පුෘුස පින්වර්ටනී ඔය පින්වතුන් භාවනා කරන්නට ඕන. ඔය පින්වතුම් භාවනා වඩන්නට කලින් පින්ංවර්ටනී ඒ ගැන ඉතාම නිරවුල් නිවැරදි මූලි කවබෝධයක් ඇතිකට ගන්න ඕනේ. සමාජි විවිධාකාර විදිහට අපිට භාවනාගන අහන්න දැනගන්න ලැබිෙනෙහින්ද ඔය පින්වතුනට, ඉතාම නිරවුල් පැහැදිලි මූලික අවබෝධයක් තියෙනට ඕන. ඒ මූලික අවබෝධය පින්වන්ත ඔය ඇත්තන්ත භාවනා මාර්ගී දියුණු කරගන්නට අතිසේම උපකාරි වෙනවා. පින්වත්න භාවනා වඩනව කියල කියන්නේ කුසල ධර්මයක් වඩනව කියන එකට. ඒ කියන්නේ භාවීටී කුසලී දම්මේ. ආසීවතිවත් දීති ඊතායාති භාවනා. අකුසල ධර්ම ගැනත් කුසල දර්ම ගැනත් ඔය ඇත්තන්ට ඉතා හොඳ වැටහීමකුත් ඕන මොකද භාවනාක කරනවා කිය අපි කරන්නේ පින්වර්ට්නය කුසල ධර්මයක් වඩන එකට. පදවී සමත විදාසනා භාවනා දෙකමාරකිනය කවුණකිීවේ එතකොට ත්න ඔය ඇත්තන්ට අ ධර්මගැන දැනගන්නත් කුසල ධර්ම ගැන දැනගන්නත් තියන මාත්‍ය නැඇත්තන් තියෙන මාර්ගයේ තමයි ධර්මයඇයට ඇහු කන්ධනයක ධර්මස්ස වනය කන එක දහම්පොත්පත් කියවන එක. ඒවාගේම ධර්මය දන්නා අයත් එක්ක තමන්ගේ සක්ති පමණය සාකච්ඡා කරමින් තන්ගේ දහම් දැනුම වර්ධනය කරගන්නේ එක. මුල් අවතියේදී හරියට පුංචි ළමය නැගිටින්න හදනකොට බඩගග ධනගග පැටිවැටී නැගිතිනවාගේඋනාට කල්යාන මෙත්සයන්ගේ සෙවන ආසේ රැකවරණයහෙම ලැබෙන කොට පිංවර්ත්නී ඔඇත්තන්ට හරියට පුංචි ළමයක් ඉක්මනින් දුව පැල්ලා. රටනාවගේ ඔය ඇත්තන්ටත් ඉක්මටම ධර්මය තුළ හැසිරමින් ඒ උතුම් ප්‍රටබලගන්න හැකියාව ලැබෙනවා. ඒකට නොදන්නාදේවල් දැනගන්න සාකච්ඡා කරන්න ඕන හුංකන් දෙන්න ඕනෙ අපි ඒකට කියන පරතවූ ගෝසය කියලා. පරතුව ගෝසය කියල කියන්න පින්වර්ත්න ධර්මය ඇහුංකන් දෙනකට නමක්. සම්මාදිට්ටිය මේමුලු මාර්ගයේ අත්‍යවස්සම සාධකය. සම්මාධිට්ටිය ඒ කියන නිවැරැති දැක්ම ඒ කියන කර්ම කරම පල උබට විපාක දෙන විදිහ. ඒවාගීම චතුරාර්ය සත්‍ය ධර්මය සමති විතාසනා භාවනා මාර්ග පලාදී ගැන නිවැරැති දැක්මක් ඇති කර ගන්න පරතකෝසේ කියන ධර්මයට ඇහුම් කන්දීම ඕන වෙනවා. පින්වතුන් පරතෝගෝසය වගේම යෝනිුසුව මනසිකාරයක් ඇතිකටගන්න ඕන එතකොටයි සම්මාධට්ටිය ඇතිවෙන්නේ. පංවර්ත්න අභිටරමය ඒවාගේම සූත විනේ කියන ත්‍රිපිටකයත්. ඒ ත්‍රිපිටකයේ එහැම පිටක ගන්තයකටම තියෙනව ඒක ගැඹුරුතැන් විස්තර කරලා දහම්කවනු විස්තර කලා දෙන අටුවාපුත්, ඒවාගේමය අටුවාාවල තියන ගැඹුරු පත විස්තර කරලා දෙන පොත්තිනව ටීකා කියලා, ඒවාගේම භාවනාති මාර්ගය සම්පූණයෙන් විස්තර කරලා තින විසුද්ධි මාර්ගය වගේ මහනීය ධර්ම ගන්තවල පිින්වත්මී ඒ තැනුත්. ඒවාගේම සතිපට්ඨාන භාවනා ක්‍රමයත්. විදර්ශනා භාවනාගැෙන සඳහන් වන ගන්තත්. ඒවාගීම බිසූතිධර මහතත්. බුරුමී තායිලන්තයහෙම තියෙන භාවනාගන්තත් භාවනාකමත්, ඒවාගේම කර්මස්ථාන සංගහායත්, ආචාද පරම්පරාවල තියෙන විවිධාකාර භාවනාකමත් හදාරමින් අදදැකීම් බහුල කල්්‍යානමිත්තයූ බවට පත් කර ගන්න පුළුවන් මේ හැම කවුුණක් ගැනම මනා වැටහීමක් ඇති පිවනී ගුරුවරයන් වහන්සේලාගේ ඇසුර ලබන්නට ඕන. අරකිව්ව තිපිටක අටුවාටිකා පරිවාරගන්ට දිස්විදෙස් භාවනාකම ගුරුකුලවල භාවනාකමසා තමන්ගී භාවනා ආධ්‍යාත්මි ගුණධරම දියුණු තිවුණු කරගෙන ඒ මැනවිම් පෙන්නා දෙන්න පුළුවන් අත්දැකීම් බහුල ආචාරිපාධයන් වහන්සේලාගේ ඇසුර තියෙන්න ඕන පිින්වත්නී පරතගෝසය ඇතිකරගන්නත් ඒවාගේම තමන්ගේ භාවනාමාර්ගී තිවුණු කරගන්නත්. යොනුසූ මනසිකාරය ඇතිකර ගන්නත්ය අවස්ස වෙනවා.. භාවනා පටන්ගන්න කටයුතු කරන ආතුනිකයක ැන මුලින්ම භාවනා කරන්න ගන්න පටන්ගන්න මොනවත් දන්නඇතුව පටන්ගන්න ඒ ආතුනිකය. අර කලින් අපි කිව්ව හැමතිීම උත්පත් බලන්න කරන්න කියන්න ඒව කරන්න යාලට හැකියාවක් නෑ ඒ භාසාාවයේ හැකිබිවිධ කවුණුත් එෙක්. එනිසා එවුතවිය පින්වත්නි භාගනා කමටාන් වැඩීමේ මාර්ගය හරියට පෙන්නන අර කලින්කිව්ව දේවල් ඇසුරු කරලා තියෙන ඒවා මැනවින් පරිහණය කරමින් ඒ ගැන හස්සල බුද්ධත් තියෙන පිම්වත්නී ආචාර් පැද්්‍යයන් වහන්සේලා එවැනි කල්්‍යයානමිත ගුරුවරු ආසරමින් මාර්ග තැන ගන්නට ඕනේ. කොයි වෙලාවකවත් ටිපිතකයේ අඩුපාඩු කියනවා නම් විසුද්ධිමාරගවැනි තැන්වල අඩුපාඩු පෙන්න කියමින් පින්වත්න ඒවා පතිසේප කනවනං කවුරු හරේවා ඉක්ම අයනවනම්. එවැනි ඇයිගේ ආසයෙන් ඈත්්‍ර කටයුතු කරන්න ඕන එහෙම නැතුුණොත් මාර්ගය වර්දින හින්දා. එතකොට පරතෝගෝසය ඔබ තුළ ඇතිකර ගන්න නම් ඔය එත්තු පොත්පත් කියවන්න ඕනේ. දහම් පොත්පත් පර්තමානයත් නං ඒ සඳාතින වටිනා පොත්පත් කාසයක් තමයි අපි අතිපූජනීය තේරුකාණයේ චන්දමල නායක මහහිපාණන් වහන්සේගේ ඒ දහම් පොත්්පත්තා තියහෙම. ඒ ගිහිපංවතුන්ට බොහොම පහස්සවයෙන් තේරුම් ගන්න පුළුවන්. ටිපිටකීම තියෙනකවරුණු සාරාසකත කළ අදල්තැන්වල සටහන් කලත් තියෙනවත් ඒ මහනායක මහහිම්පාණන් වහන්සේ. දහම් පොත්්පත් කියවීම ධර්මස්ස වනය කිරීම ධර්මසාකච්ඡා කරනයක ඒ විතරක්නමේ ඔය පින්වතුන් සසරින් එතරවෙන්නට අධිස්ථාන සීලීව කටයුතු කරගන්නොනේක අනාගත භවේකට කල්දාාන්නතු මේ මනුස්ස ජීවිතේ, ඔයලැබිලතියෙන මනුස්ස ජීවිතේ. ඔය මනුස්ස ජීවිතයේදී මඟපල් ලබන අධිස්ථානයෙන් කටයුතු කරන්න ඕන. ඒකට ඔරයා ඇත්තන්ට ඔබ ආත්ම මම කියල හිතන්ගන්න ඔය පංචාස්කන්දේ. න් ඔයේ පංචුපා දානස්කන්දී ගැන වැටහීමක් ඕන එක දැන හඳුනගෙන ඉන්දෝඕන. ධාතුආයතන ඉන්දීයන් ප්‍රතිච්චි සමපාත් දරමි චතුරාරි සත්‍ය ධරමය මෙව ගැන ඔය ඇත්තු දැන ඉගෙනගෙන ඉන්නට ඕනෙ. ඔබට ඒගන හොඳ වැටහීමක් ඇති කරගන්න ඕනේ. එකයල් පරතුකෝසය ඕනකිවේ යුනිසූ මනසිකාරයෝන කෙරකිවේ සම්මාජිත්්්‍යය නැතුවමී ගමරයන්න පැහැ. පංත්න ඒවිදියට පොත්පත් කියවමින් ධර්මී ඇසුරු කරමින් ධර්මසාකච්ඡා කරමින් පටිච්ච සමුපාත් තරම, චතුරාර්ය සත්‍ය ධරම ඉස්කන්ධධාතුවායත් නින්සියාදිය පිංවත්න දැනීගෙන ගනිමී යනගමන වලක්වන්න කවුරු හරි කටයුතු කරනවා නම් ඔය පින්ංවතුන් ඒත්‍රිපිට කටවා ඒවාගේ විසුත්ති මාර්ග ධර්මගන්ත ඇසුළු කරමින් ලබන ඒදනම කවුරුහරි වලක්වන්න හදනවන එයයි කල්්‍යානමිත්්‍රයින් නොවනගව තේරුම් අලගෙන එයාලගින් ඇත් වෙන්නත් ඒවාගේම සම්පූර්ණ ඔබේ භාවනා මාර්ගම සම්පූර්ණකාන කල්්‍යාන මිත්වය හින්ද කල්්‍යාන මිත්‍රය මාසය කරන්නත් කටයුතු කරන්නට ඕල. පිංත්න ඔබේ සන්තානී තියෙන අකුසලධරමයෝ යටපත් කරමින්. ඒවාගේ මේවා දුරු කරමින්. හිත දියුණු කරගන්න පුළුවන් උපරිම මට්ටමකට හරි අතර මද තත්ත්වයකට හරි හිත දියුණු කරගන්න පුළුවන් මට්ටමකට දියුණු කරගෙන. ඒක ඇනි විස්කම්බනා ප්‍රහානේ එකඇන ධ්‍යාන උපදවාගෙන ්‍යාන බලයෙන් කෙලෙසුම්. දුළු කරනකමේට ්‍යාන බලීන් කෙලෙසුන් දුරුකරගෙන ඉම්ප්‍රසි සම්පූර්ලිම කෙලෙසුන් අසන්න කටයුතු කරනකමය අපි හඳුන්වන්නේ සමතයානිකයාගේ විදහසනාව කියලා. එර සමතයානිිකයාගේ විදර්ශනාව නැත්තන් සමතයානිකයා කටයුතු කරන්නේ තමන්ගේ චරිතේයටි කැලිපෙන භාවනා ක්‍රමයකින් හිත දියුණු කරගෙන දියුණු කරගත්ත සිතයි ඒ දියුණුතත්ත්වය තුළ ඉඳල්ලා දියුණු තත්වයක් තුළි නැත්තන් ධ්‍යානවල ඉඳල ධ්‍යානවලින් සමවඇල අවසංගුනාට පස්සේ අවජනහමයකින්. ඒ ධ්‍යානයට පාදකූුණ නාමරූප ධර්මයක් විදාසනාවට හරුවමින් පින්වර්ටන කෙරමි විදාසනා භාවනා වටනක්‍රමේ එක සමතියානිකයාගේ විදාසනාව කලා හඳුන්වන්නේ පිංත්න ළඟට එහෙම කරන්න නැතුව කෙලිම්ම විදාසනාභාවනා වඩන්න පුළුවන්කමයක් තියෙනවා. අපි ඔය පින්වතුන්ට ධර්ම සාකච්ඡා වෙලා තප්ටිකකින් දෙනව මේ කිව්ුණු කරුණුගැෙන අහන්න ඔපට අවස්ථාව දෙනවා. පංවත්න කෙලි විදාසනාභාවනා වඩනකමයක් තියෙනවා. ඒ කෙලිීම විදාශනාභාවනා වඩල කෙලෙස්ධර්ම සම්පූර්ණම නසල මඟපල් ලබනකමය සුස්ක විදාසනායානිිකයාගේ භාවනාකමය සුස්ක විදාසනායානිකය කියන්න ඒ අයට භාවනා වැදීමෙන් ලබාගන්න පුළුවන් උසස්පතිඵල ඔන්න ඔයකිව්ව ධ්‍යානත්තුපදවාගෙන විදාසනා වඩා මාර්ධපල් ලැබීම හෝ ධ්‍යානඋපදවාගන්නේ නැතිවකිලීම විදාසනා වඩා මාර්තපල් ලැබීම හෝ කියන ඔන්නේ මඟ පල් ලබා සසරින් එතරවීමමයි ඒ සඳහා තමයි ඔබ කුසලයන් දියුණ කරන්න ඕනු දියුණු කළයුතු කමය තියෙනවා. සසරදුකින් ඔය පින්වතුම් මිඳින් දන අනිවාද එම භාවනා වඩන්නටම ඕන. අනිවාරයම ඔය පින්වතුන් ඒ සඳහා භාවනා වඩන්නා වෙනවා. පංවත්නී භාවනා වඩනකොට ඔය පින්වතුනට ඒ උසස්ප්‍රතිඵල කල් නොයවාම ලබාගන්නට පුළුවන්කමත් ලැබෙනවා. සිත දියුණුකරන භාවනා ක්‍රමය අපි හැඳියන්නවා දැන් සමත භාවනාව කියලා. මේ භාවනා ක්‍රමයෙන් පිංවර්ටනයේ දැම්පවතින චිත්ත සන්තානයේ දැන් ඔය ඇත්තාන්ට ඔය තියන චිත්ත සන්තානේ. පියවරෙන් පියවර දියුණු කරගන්න පුළුවන්. එහෙම දියුණුකර ගති කල්පනාශක්තිය මතක සක්තිය වැඩිවෙනවා. සරීරයේ නීරෝගීකම ඇති වෙනවා. එහෙම දියුණු කර ගද්දී. කරගෙන තියෙන ඔබේ අකුසල කරමවලට විපාකදයෙන් අවස්ථාව ලැබෙන්න්නේ මොකද අනන්ත සමනන්තරාදී පත්චක මේකට චිත්ත සන්තානයේ පවතිනහින්ද. පත්්‍රධර්මයන්ගේ වැඩපිළිවෙලේදී ඔබේ චිත්ත සන්තාානය ඔබට යහපත්තාත්තයකට හැඩගස්සා ගැනීමක් කනහින්ද. නිදුක්නීරූගී දීර්කා අවසාදි බොහෝ දේවල් ලැබෙනවා චිත්ත සන්තානහෙම පියවරෙන් පියවරතිවුණු කරගන්නකොට ලැබෙනනාල සංසාති විසාලයි. ඒ විදිහයට පින්වර්ටනය සිත දියුණුකරන සමත භාවනා ක්‍රමයකින්. පියවරෙන් පියවර දියුණුවෙද්දි පරිකරමණමිටි උද්ගානෙමිටි ප්‍රටභාගනිමිට උපචාර සමාදිී ඔය වචනතික හුරු වෙන්න උබ. ඒ වචනතික හුරුවෙන්නා පිදිරීදී ඔොක්කොන් විස්තර කළ දෙනවා ඔබේ භාවනා මාර්ගීතය ගන උප දැනුුවත්වෙෙන්න්න ඕන මන්දැන් ඉන්න පරිකරම නිමිත්ෙද. ඒවාගේ දැම්මන් ඉන්න මේ උද්ගා නිමිති අවස්ථා මේ උද්හානමිත් දැම්ම ඉන්නේ උපචාර සමාධී ඒවගේ තැනගන්න පුළුවන් හැකියාව වස්ස වෙනවා. උපචාර සමාධයේ ඊට පාස තමයි ද්‍යාන උපදවාගන්න පුළුවන්. ඊළඟට අභි්ඥාද අභිඥා කිවා පංචාිඥ පචා අභිඥා පින්වර්ටන අතිසයීම පබලයි බොහෝ ඉර්ධි පාතිහාර අදි බොහෝ දේපය කරන්න පුළුවන් දියුණු කරගත්. සිතක් තියෙන ඒ දියුණුව ලබා තියෙන මට්ටම අනුව පින්වර්ත්න බොහෝපතිඵලගන්න පුළුවන් වගේ විදාශනාවට යොමු වෙනකොට ඒ ඇත්තුවාට දියුණු වෙලා ඉන්න මට්ටමින් විදාසනාවට යොමුවෙද. මඟපල් ලබන පුළුවන්කම ලැබෙනවා ඒ සිත දියුණු කරගෙන දියුණු කරගත්ත ්‍යානආදී තැන්වල ඉඳිමින් මඟ පල ලබන විදර්ශනාවට යොමුුවන එක හඳුන්වන්නේ සමත භාවනාව කියලා ඒකට චිත්ත භාවනාව කියලා කියනවා. දැන් අපි ඔය ඇත්තැන්ට ඒ පිළිබඳ කු ැඇතිරක් වෙලා අරැගෙනම විස්තර කලා තුන්න. දැ පිින්වත් බ අවධානය යොමුෙන් වන මහා සටිපට්ටාන සූත්‍රේත. මකද භාවනාවන පින්වතුන්ට මූලිකව මහා සතිපට්ටාන සූත්‍රයේ කිවෙන කවුුණු ගැනවැට හීමක් ඕන ඔබේ භාවනාමාර්ග දිගෙහැරීමේදී එය ඔබට පින්වන උපදෙස් ලබාදන සූත දේශනාවක් වන හින්ද උපදෙස් ලැබෙන සූත ස්ාව මහා සටපට්ටානාද සූත දේශස්නාවන හින්ද. ඇනුවන දියුණුකරන භාවනා ක්‍රමයේ විදාසනා භාවනාවිදිය තම හඳුන්වන්නේ. නිවන්දකින්නට පිින්වර්ත්නී විදාසනා භාවනාකමේ ඇරෙන්න්න වෙනත් භාවනා ක්‍රමයක් නැහැ. මගපල් ලබන්නට ඔය ඇත්තන්ට මේ මනුස්ස ජීවිතයේද අනිවාරයෙන් පුළුවන් හැබැයි ඒක කර ගන්නට පංවර්ත්නී ඔය ඇත්තන්ට විදාසනා භාවනා වැරෙන්න්න වෙනකමයක් නැහැ. අනිවාරය මඟපල්ලබන්න පුළුවන් කියලා කිව්වේ. මඟපල්ලබන්න පුළුවන් හින්දා හැබැයි ඒක වෙන්නේ පින්වර්ට්න දිහිතුක උපත්තියක් ලබල තියෙන හේතු සම්පත්තියෙන අයට. දිහේතුක උපත්යක් අහිතුක සුගතියක් ලබලී නෑයට මඟපල්්‍ය බෙීමක් වෙන්නේ නැහැ. නමුත් දැන්ම හැසිරෙන කාරණාව ඊ ළඟ භවේද තියෙන අහිතුක සුගතිත්වේ දිහේතුක තත්වේ නැති කරලා දිහිේතුක තත්ත්යට හුව පත් කරලා ඔහොට මඟපල් ලබස් අසරින් එතර වෙන්නට හේතු සම්පත් උපදවාවි. මහා සතුපට්ඨාන සූත්‍රයේ වගේ තියෙන ඒ හැම තැනකම බොහෝම පැහැදිලිව මේ සමත භාවනාවත් විදාසනා භාවනාකමටහානොත් දේශනා කල තියෙනවා තිලෝගුරු භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ බොහෝ තැන්වල සමති විදාසනා භාවනා ගැන් දේශනා කළ තියෙනවා විදාශනා භාවනාව ගැන පුද්ගලබීතියේ අනුව දේශනා කරලා තියන සූත දේශනාත් අතිවිශාල ප්‍රමාණයක් තියෙනවා. සටිපට්ට අන සූත දේශනා වගේ තැන්වලදී ඉතා පැහැදිලිවී සියල්ල විස්තර කලති ඇත්ති සමහරක් අයට භාග්‍යවතුන් වහන්සේ ඒ අය පෙරසංසාරි කරගෙන ආහේතු සම්පත්වල හැටියට දියුණුවෙලා තියෙනෙවිදී හැටියට සත්පුරුස පින්වර්ත්නී. ඒ උග්ගටිත්‍ය පුද්ගලයෙක්නං ඔහුට ගැලපෙන විදිට විපචිතන පුද්ගලයෙක්නම් ඔහුට ගැලපෙන විදිහට හරියට අධිත්තපරිිය ඇසූතය ගත්තහම. ආධිත්තපරිිය ඇසූත්‍ර දේශනාවය වහත් වනේ පිමුවත්න පදමුත්තර ුදුරජාණන් වහන්සේ කාලෙට පවා දිවයන හේතු සම්පාත් රාශයක් කර ගත්ත උත්තමයු. ඒ වගේ ධාරුජීදය මහරහතන් වහන්සේ පදමුත්තර බුදුරජාණන් වහන්සේ කාලයට සම්බන්ධ හේතු සම්පත් බොහෝම තියෙන උත්තමයෙක්හිද තමයි වහා භිද්ඥා ලබන බිස්සුන් අතරගතන්තොල් ලබන උත්තමයකින්ද තමයි අර වගේ ඔහුගේඒ උත්තමයාණන් වහන්සේගේ හේතු සම්පත් අනුව බුදුරජාණන් වහන්සේ දිිත්්තේ දිට්ටමත් ආදිවිත දේශනා කළේ. ඒ පුද්ගල බීතිී අනුව ලතින සූත දේශනාව අතිවිශාල ප්‍රමාණයක් තියෙනවා කමටහං විදිහට. මහා සචිපට්ටාන සූත්‍රයේ පිින්වර්ට්නි කායානු ප්‍රසනාව වේදනානු පස්සනාව, චිත්තාන පසනාව දම්මානු ප්‍රසනාව කියන මේ සතර, සිහය පිහිටුවා ගන්නා ස්ථාන විදිහට භාගිවතුන් වහන්සේ දේශනා කළා. එතකොට, කායානු ප්‍රසනා වීත්නානු ප්‍රසනා චිත්තානු ප්‍රසනා දම්මානු ප්‍රසනා විදිහට ඒ හතර භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ සිහිය පිහිටුවාගන්න ස්ථාන විදිහට. කායානු පස්සනා සතිපට්ඨානයේදී අපිට හම්බ වෙනවා සිහිය පිහිටුවාගානි ස්ථාන දා හතරා. එතකොට ඉදා හතරෙන්ම පින්වත්නයේ සිත දියුණු කරන පැත්ත තමයි කියන්නේ. ආයන ප්‍රසනාවේදී පින්වත්නයේ සිට දියුණු කරදන්න පුළුවන් සීමා ඇති ඒ උපරිම තත්ත්වයන්ට යන්න පුළුවන් ආකාරයකා යන ප්‍රසනා සතිපට්ටානේ දා හතර ආකාරයකති විස්තර කළ තියෙනවා. ඉඩ පසේ වේදනාල ප්‍රසනා සතිපට්ටානේ. බේදනාන පසනා සටිපට්ටානයේද එමේ දැන් විදහසනාවටයුමවෙලා තියෙන්නේ අර සමතේට අයිතිකායනු පසනාව බේදනානුපසන චිත්තාානු පසනා දම්මානු පසනා විදාසනාවට අයිති පිංවත්න නව ආකාරයක් තියෙනවා. චිත්තාාන පසනා සටිපට්ටානේ දහසය ආකාරයක් වෙනවා. ධම්මාරු ප්‍රසනා සතිිපට්ටානේ පස්ස ආකාරයක් වෙනවා. ඒ විදිහට හතලිස් හතර ආකාරයකට සටිපට්ටාන සූතයේදි භාග්‍යවතුන් වහන්සේ මේවතුම් භාවනාක්‍රම විස්තර කළා පින්වත්න සූත්‍රපිටකයේ තියෙන සූත දේශනාතර සමහර දේශනා සමත භාවනාවට හිත දියුණු කරගෙන දියුණුකරගත්ත සිතක් ඇතිව විදසනා භාවන වඩා කෙලෙසුන් අසා නිවන් දකින ආකාරයට දේශනා කරලා තියෙනවා සහරක් දේශනා කෙළින්ම විදාසනා භාවනා වඩා කෙලෙසුන්නසාම් මඟඵල උපදවාගන්න ආකාරයට දේශනා කලා තියෙන්නේ. ආනාපන්සති භාවන වගේ භාවනාකම පින්වර්ට්නෙක් සිත දියුණු කරගෙන ඇධ්‍යානාදියත් උපදවාගෙන විදස භාවනාවටල මාර්ගපල උපටවාගන්න අංගසම්පූර්ණ භාවනා ක්‍රමයක් වෙනවා. එතකොට සූත දේශනාාවංගින් විතරක් ඔබ භාවනා කරන්න ගත්තොත් ඒක හෙම කරන්න පුළුවන් කමක් නැහැ. ඒකද හේතුව තමයි පින්වත්ී පුද්ගල බීති අනෝදේශනා කළ තියෙන්නේ එනිසා ශාසනේතියන භාවනා ක්‍රමයම දැනීගෙනගෙන කටයුතු කරන්නට ඕනේ. එතනදී වි භාවනාවට යොමුවෙන්නම ඕනේ විදාසනා භාවනාවෙන් තොරව සත්පුරුස පිින්වර්ත්න මඟපල් ලබන්නට වෙන ක්‍රමයක් නැහැ. දැන් භාවනා ගැන මූලික වැටහීමක් ඇතිකරගත්ත වගේම ප්‍රධානතමි ස්ථාන විදිහට මහා සතිපට්ටාන සූත දස්නාවී ඒ කියවන භාවනාකම සංඛ්‍යාත්මක විතරක් ඔය ඇතු දැ දැනුවත්තු වනා. කට මුලෙහින්දල් සම්පූර්ණ තියුණුවක් ලබාගන්න පුළුවන් ආකාරය උගන්න නෙහින්ද තමයි. මේ නිරවුල් නිවැරැති වැටහීම ලබාතිමින්මයන්නේ සූත දේශනාවලට විිනිේ දේශනාවලට අභිතරම දේශනාවංවලට ඒ තිපිටක මැනවිම් විස්තරකන අටවා. අවලට එහි ගැඹුරුතැන් තවත් මේ ලිහිල් කල්ල විස්තර් කනති කාවලට ඒවා ගැඹූතැන් තවත්ලි හිල්කරන පිංවර්ත්නන් ගැටපදාදී තැංවලට වගේ විසිසීමම විසුද්ධිමාරගේ වැනි මහනිය පරිවාර දන්තසා ආචාරය ගුරුකුලවල තියන ඒ වටිනායකම අනුව තමයි මේ කවනු ඇත්තන්ට මේ විස්තර කරන්නේ. මත්න ඇමි භාවනාකම දෙකම වඩන්න කලින් ඔය ඇත්තු භාවනා වඩන්න පුළුවන් තත්වයකට ඔබ පුහුණු කරගන්නට ඕනේ. ඔබේ චිත්ත සන්තතිය සකස්කරගන්නට ඕන. ඔබේ චිත්ත සන්තතිය සකස්කරගනිමින් අකුස අත්තල්ලා කුසලයන්ගෙන් පිවුණු ඉතා සමබරජීවන රතාවක් ඔය ඇත්තු ඇතිකරගන්නට ඕනේ. එකයන්නේ. අතීතෙහිදී අන්ද මාතා උපාසකම්මත් තමන්ගේ ගිහිජීවිතී ගිවමින් දැසිදස්සුත් පරිහණය කරමින් ගම්මානයකේ ද නායකත්යන් හෙම දරමින් කටයුතු කදාාවගේ පින්වර්ටනී. නමුත් අභිග්ඥාදී උපදවාගත් බලසම්පාල මාතාවක් වුණාවගේ ඔය ඇත්තුොත් ඔබේ ජීවිතය හැමදීම සමබර කරගන්නට ඕන. ඒවගේ මතකතියා ගන්න. සමත භාවනාවෙන් සිත දියුණු කරගෙන ධ්‍යානත් උපදවාගෙන මාර්ගපල් ලැබූ උතුම හම්බවෙන්නේ අපිට විදාසනායානකයින්ට වඩා අවම ප්‍රමාණයක්. එකන වැඩිපුරම මඟපල් ලැබූ උත්තුමයෝ හබ වෙන්නේ කෙලීම විදාසනා භාවනෑ වැඩුව අයකින්. සමත භාවනාවෙන් ්‍යානු උපදවාගෙන විදාශනාවට යොමුුණු වය අපිට හම්බ වෙන විශාල ප්‍රමාණයක් නමුත් සංකඛ්‍යාත්මකව ගැත්තහම විදාශනායානකයින්ට වඩා ඒක ආඩුයි ඒක යන කෙලීම මඟපා ලැබ උත්තුමය තමයි අති විශාල ප්‍රමාණයක් ඉන්නේ ධ්‍යානත් උපදවාගෙන මාල්ග ලැබ උදවිය බොහොම අඩි නමුත් වැඩිපුරයින්නේ ඒ ඇයගෙනොත් ඒ කියන්නේ උපදවාගෙන මාර්ගපල් ලැබූ අය වැඩිපුරීන්න ගිහි අය අතරද පැවිදි අය ඇතදිකි ලැහුහම ගිහයට වඩා එ අයින්න පැවිති අය අතර එකත් දැනගන්නට ඕනේ. එතකොට සත්පුරුස පිින්වත්න ඔය පින්වතුන් ගී පින්වතුන් හින්දා දැන් පැවිදිස්වාමන් වහන්සේලා නං ආචාර උපද්‍යයන් වහන්සලට උපස්ථාන කරන්න ඕනේ වැඩයිඉන්න සබ්‍රහ්මචාරීය ස්වාමීන් වහන්සේලා අ සනීපලෙට දුක්්‍යහෙමුණොත් වෙන්නෝන යුතු කන්ටික කර ඕන. ඒවාගෙන් විනේපිටකේ තියෙන විදිහට අ එකටඉන්න ස්වාමින්න් වහන්සේලා විහාරස්ථානිසා දායක පින්වතුන්ගේ ඒකවනු සහ අනඹුත්තානම ත්නා වතා ආචාර්පාද්ද වතාදී ඒ සියල්ලම මැනවින් කරන්නට ඕනේ පැවතුණ පින්වතුන් වහන්සේලා. ඇගිහි පිින්වතුන්නා ඒ ැන ඔය පින්වතුන්. ඔ මවපියන්ට ඔබ උපස්ථාන කරන්න ඕන. ඔබ විවාහකන ස්වාමිපුරුසියාගේ බාරියාවගේ මවුපියන්ටේ හතරතිනාටම ඇපු උපස්ථාන කරන්න ඕන එ අරමේ ඔය ඇත්තක්ට භාවනාසා සසරින් එතරවන ගමට රුකුලක් කරගන්න. ඒවාගේම ස්වාමයාා භාරිියාවට භාරිාව ස්වාමි පුරුසියාට යුත්තුකංකරගන්න මචාචා වීරමණය සික්කාාබදන් සමාධ්‍යයාමිකින් සිල්පදී විතරක් ගහිජීවිතයේ සාමානජීවිතයේදී රකින්න පපුහෝජිනසා විසේෂ දිනවල අටසිල් දස්සසිල්දු ලේන. ඒ අ අප්‍රහක්මචාතියා ඇවරමණය සික්කාාපදන් සමාධ්‍යයාමිකින් සිල්පදේ කැමති විදියටට සමාධැන් වෙන්න පුළුවන් පින්වර්ත්න දින දහය දිනහතේ වගේ භාවන වරසටහන් නේවාසිකව තියනඒ පින්බර ස්ථානවල භාවනා වඩන්න අජටසිල් හොදස්ව සමාධංකරනව සාමාන ජීවිතයේදී ඔය පින්වතුන් පංචසිලීට අනුගත වෙන්න. ඒවාගේම මංගල සූත්‍රය දැනගන්න කියවන්න. මංගල සූත්‍රයේ කියවන කාරණ ඇතිස් අටම ඔබ තුළු උපදවාගන්න කටයුතු කරන්න ඒන් තිස් දෙකක් මයිති ලෞකික ජීවිතේද. ්‍යාගපජ්ජ සූතයත් පින්වත්නිි කියවන දැනගන්න සවනය කරන්න. ඒ අනු ජීවත්වෙන්න. දම්මික සූත්‍රයත් අනන සූත්‍රයත්, පරාභව සූතතියයක්ත් පංචි ට දන්න සූතය වගේ තව තියන බොහෝ සූත්‍ර දේශනාවල තියෙන කවනු දැනගන්න ඉගෙනගන්න ඉගෙනගෙන ඒව පිළිපතින්න. ඒ තුළ තියෙන පින්වර්ට්නේ කුසාසෙත් අටෙන් කෙරෙන්න්න වූ ඔය ඇත්තන්ට මෙලෝට පාලෝට උපකාරවන පුුණ්්‍ය කරම වැඩපිළි වෙලා. අකුසල් නැති කුසල් ඇති සල වැඩපිළිවෙලක් තමයි පිින්වත්නී තුළ තියෙන අකුසාසිදත් දොලහ ඇතිනොවන ආකාරයට අටම කුසාසිත් වලින්ක එන ප්‍රයෝජනාදිය සලකා ජීවිත සම්බර කරගෙන දානාදිය කරමින් මව්පය උපස්ථානාදිය කරමින් තමන්කි මේ මනුස්ස ජීවිත ඉන්න පුළුවන් උපරිම කාලයකෙ කාටවත් අතපාල පීඩාට පත්වෙලා ලෙට දුක්වලියම අස්මය පින්වද අසීරු තත්තයට පත්වෙලා බොහෝ පීදා පසතා මොනවත්ම ඇති නොවනා ආකාරයට ඔබේජීවිට මැනවිම්ම ආරක්සා කරපු ඉතාම පබ්බල විදිර සුරක්ෂිත කරලා තියෙන වැඩපිළිවෙලක් තමයි සම්බුදු පියාණන් වහන්සේ විසින් අර මංගල ව්‍යගපාචතම්මික අනන පරාභව පංචිට්‍ර දම වගේ සූත දේශනාව දේශනා කළ තියන්නේ ඒ අනුවම ආර්ථිකය මැනවින් කළමනාකරණය කරගන්න ඒ එකේ නභෝගී බුංජයේ ඩිහිකම්මා පයෝජී චතුත්තංජ නිධාපය ආපදහසු භවිස්ඇති කියලා කියේවන විති හැටහෙම. ඒවාගේම දේපල බවභෝග සම්පත් මැනවින් සුරක්ෂත කරගන්න. ඒවාගේම අඹු සැමි බැඳීම් සහ දූදරුවන්ගේ කටයුතු ජවිධ අනයන් ගැටලු ඇතිනවන ආකාදී තිරතියාගන්න ඇතුව මැනවින් සියල්ලම දුල බල්ලා. පර්ත්ටයුතු කරගන්න මුළු ගෙතරම නිවසම පරිසරේම කල්්‍යාන මිත්‍රීන්ගින් පිවුණු තැනක්බවට පත්කරගන්නට ඕනේ. එතකොට පින්වර්ත්න කායකරමයි වචී කරමයි. දෙකම ඔය ඇත්තු කුසලයක් බවට පත්කරගන්න කටයුතු කරන්න ඕන. කායෙක් ඔබේ කයින්වන කානත්, වචනීංවන කානත් රැකයාකර අධ්‍ය ව්‍යාපාර කර අදි දූදරුව හදනකොට වටනකෝ ලොකුමහත්කරනකොට හරියට සංගරාත්නයේ පොඩි හාමුදුර පැවිදි කරලා ලොකු කරලා හදලා සමාජෙට යොමු කරවන වගේ පින්වත්නේ ඔය ඇත්තොත් ගියල් දුරේද සංගරාත්නය. දරුව වෙන්නේ පැවිදිශිස්ස ස්වාමීන් වහන්සේලා ඔබේ දර්මල්ලොත් ඒවගේ හැමෝටම කල්්‍යාන මිත්‍ර පිරිසැක් බවට පත්කරමින් කට යුතු කරවන්න පුළුවන් එපින් කමක් කරගන්න ඕන. එතකොට කායකරම වචීකරමයන් කුසලයක් බවට පත්කරගන්න පින්වත්නය සීලයත් ඒවාගේම ඔබේ චිත්ත සන්තතිය. ඇතිහේතුක ඥානසම්පයුත කුසාසෙත් වැඩිවන්සේ ඇතිවන ආකාරයටත් හුරු කරගන්නට ඕනේ බේ චිත්ත සන්තතිය ඔබ පුරුදු කර ගන්න ඕන සාමාන්ජීවිතයේදී සතිසම්පජන්නෝ යුුණු සෝමනසිකාරීෙන් ඉඳමින් තිහේතුක ඥාන සම්පයුත්ත පුසාසිත් වැඩි වසයෙන් ඇතිවන තත්ත්වයට. එහෙම තත්ත්වයක් හුරු කරගන්න ඕන එහම තත්ත්වයක් පුරුදු පුහුණු කරගන්න ඕනේ වන්දනාමාන්‍ය ආදිය කරත්්‍යය මුදීහවස පුතුන් වදිත්ති ඒවාගේ ඔය ඇත්තන්ගේ නිවැස්සල අනිවාදයෙන්ම සම්බුද්ධරාජෝර්තමයණන් වහසේ බුද්ධ පූජාදිය දවසට තුන්වේලම කරන්න අපහසු නම් සවසකිලම් පසත් එක් දවසකට එක් පේලක් හෝකරන තත්ත්වයට පුරුදු පුහුණු වෙන්න. ඇම විදිහට පින්ුවත්න දිත්තධම්මවෙේත්ය කුසලේ රුකුලගන්න. මීට කලින් භාවනා කරලා තියෙනකෙන එක්ගේ වත්නී පුහුණුව ඔබ තුළ ඇතිකරගන්නනම් ඔය ඇත්තන්ට ආනිසංස බොහෝමයක් ලබන්න නම්. ඔබ සතරාරස්සක භාවනාත් වඩලා ඉන්නට ඕන. එකන මීට කලින් භාවනා කළකිෙනෙගේ අධදැක අදිය ලබන්නට ඔය ඇත්තන්ට බුද්ධානුස්සති මෛතතී අසුභ මරණ කියන සතරාරස් භාවනාත් වඩලා ඉන්නට ඕන එහෙම කරගත්වොත් පින්වර්ත්නිී මේ ගමන් මඟ බොහොම පහස් වෙනවා. ොක බුද්ානස්මති භාවනාවේ ආනිසංස ටික ඔය ඇත්තන්ට වැඩුව වෙලාවිදම්ම ලැබෙනහින්ද. මයිතී භාවනාවේ ආනිසන්සේ කොළහ භාවනා වැඩුව මොහොතිනම් ලැබෙනහින්ද. අසුභභාවනාවේ මානානුස්සති භාවනාවේ ආනිසංස, පිින්වර්නී ඒවා වැඩුව මොහොතිනම්ම ලැබෙන එෙහින්ද. ඔය ඇත්තන්ට දිට්ටදම වීදනීය වුණු ඒකු සලකරමයෝ මොහපුතුම රැකවරණයක් ලබා දෙනවා. එතකොට බොහෝ ප්‍රතිඵල්ලා බන්න බොහෝ ආනිසංස ලබන්න මේ සතර ආරස්සක භාවනා කියන බුද්ධානසති මයිතී අසුභ මරණ කියන භාවනා වටන්න ඕන ඒක පූරුවක් කෘත්්‍යයංගොලටම ඇතුල්ලවෙලා තියෙන්නේ පූර්ුව කෘත්්‍යයංගොල අන්තිමටය කරන්නට ඕනෙ. පූරුව කුත්්‍යය. පූර් කියයනෙ කලින් කියන එකට කුත්තිය කෙල කියන්නේ සිදුකරන කාරණ කටේතු. එතකට භාවනා කරන්න කලින් ඔය ඇත්තෝ කරගන්න ඕන කටයුතු පවර් ඒ කටයුතු වගේත් තියෙනවා ඒ කටයුතුවලින් ඔබට බොහෝවා අනිසංසපතිපල් ලැබෙනවා. එතනදී පූර්ුව කොත්යන් සම්බන්ධව අපි ඔය ඇත්තන්ට කලින් කියර න්න අලුත් පින්වර්ත්නොත් ඉන්න හින්ද පින්ංවර්නනි අපි නම්වසයෙන් කීපයක් කියන්න. ඒ තමයි පූරුවක් කුත්යන්ව ලති පිින්වත්න ජීවිතයේ පවත්තාගන්න ඕන කාරනා ඒවාගේ ජීවිතයේ ප්‍රපතාවන ආර්්‍යස්ථානක මාර්ග භාවනා වඩන ඉරිියව්ව ඒ සතර ඉරිියව සක්මම් භාවනාව කාලේවිංකර ගැනීම කාල සටහන ඒවාගේ ඔය පින්වතුන් සිල්වාත්වීම භාවනාවට වාදිි වෙනකොට පින්වර්ට්නි දෙවියන්ට ආරාත්නා කිරීම තුනුරුවන් වන්දනා කිරීම. තුන්ූයහ කානීමමට සූතයආදිය තුන්සූතය හු කාණීමිත සූතය දේශනාව සප්ටය හොඳට ඇහෙන ඒ සමර්වෙලාවට කැඩිකඩී ඇහෙනව කියලා පනිවිදියක් කියලා තියෙනවා. ගනොඩි හම් දවතා යොමුම කරයි ැපින් එතකොට ඒවිදි ඇත හැමෝට මැහෙනවදඩඩ ඇහෙන කාලි කඩින්කඩ ඇහෙෙන් වහන්සේය දේශනාව මේ කෙනෙක් වෙනක පොඩි ගැටලුවත්තින අසායිනස ඩිස්කනෙක්ෙන වගේ ඩි ඒඒ පිනුතුන්ගේ සම්බන්ධතානුවත්තමාන තවවාන්සේක පැත්තේ මගතනවා නිවරදි ක්‍රියාත්ම කරනවා කියලා හොඳට මහන මි කිසිම කඩිමක්ක එන්න නෑ සාමන්නාස හොඳට මෑහනෙන ඒම සිගන ප්‍රශ්නයක් මොක්කරරිත්ේ හොඳ සත්පුරෂ පිංවත්න එහෙමන නැවතත් මම දේශනා විතරකොස්සට යන්න. ඒ විතිහට ඔය සත්පුරෂය විසින් පූර්ුව කෘත්‍යයන් කරන්න ඕන. පූර්ුව කෘත්යන් කරන්න කියලා අපි ඔය ඇත්තන්ට කියන්නේ ඔබ ආත්මයේ කියලා පුංචිකාලෙන්ද අද වෙනකං කතාය කලාට එහෙම ආත්මයක් ඔය ඇත්තන්ට නැතිහින්ද. ඔය එත්තු සත්‍යයා පුද්ගලයා මම කියලා පුංචිකාල්දම් අද වෙනකං කතාබා කලාට එහෙම දෙයක් නැති හින්ද. මකද ඔය පින්මතුන්ගේ ඔය රූප වීදනා සංඥා සංකාර් විඤ්ඥාන කියන ඕවා නාමරූප ධර්මයෝ හින්ද පංචිපාතානස්කන් දෙයක් හින්ද. ඕවා හටගන්න හේතුවන්ගේ මිසාක් කවුරුත් මවන නිර්මාණයකන කෙනෙක් ඔතන නැති හින්ද. ඒ හේතුවත් බොහෝ හේතුවනහින්ද. හැබැයි බොහෝ හේතු තිබ්බට බොහෝ හේතුවතර කරමය තරංගබට බලපාන තවත් හේතුවක් නැතිහින්ද තමයි. මෙන්න මේ පූර්ුවක් කොත්යංව ලදී උන්න කරම වැඩපිදුවලක ඔබගේ ඉතාම ප්‍රබල විදියට හසුරුවන්නේ. පුරුව කෘතයන් ගෙන බොහෝ කවුණකානා කියන යෙනවා. නමුත් කාලය අනුව අපි ඒ අවචන කීප්‍ර ටික බඩ කර ලමකිවවේ පිින්වර්ත්න ඔය ඇත්තං. මඟපල් ලබනකම දීර්ගා වෙස ලබන්න ඕන වාරනේ ලබන්න ඕන සැපේ බලයේ බෞගෝග සම්පස්සකතු මුතකන් ලබන්නව ජීවිත සුරක් සිතවෙන්න ඕන අතීතයේ ඔබාතින් යම්යන් අකුසලකම් අකටයුතුකම් වෙලා ඇති ඕන කෙනෙක් අතින් එහහි වෙලා තියෙනවා ඒ සිද්ධ වෙලාතින් අතීත අකුසල කරමයක් දැන් අවස්ථාව ගන්නවනන් කායිකරෝගයක් අදන්න බෞගෝගවලට හානි විකමේ ඇතිවන විදියට ඒවාගේම පින්වර්ත්න එවිවිධාකාර විදිහට අර ගොපල් ලට සිදධ වුණා වගේ ධාරු චීරියට වුණාවගේ සමයට අතීත බවක ඔබ නොදන්නාකමක් හින්ද ඔය ඇත්තන්ගෙන් සිද්ධ වුණනං කාට අරි හානියක් හිදිහරයක් ඒ පලිගන්න වගේ ඉන්නවන මේ වගේ බොහෝ දේවාල් වලින් ඔබට රැකවණයක් ගන්න කල්්‍යයානමිත්‍ර දෙවියන්ගෙන ආසිදවාදය සහ සම්බන්තාවත් හදාගන්න. මිත්‍ය දෘෂ්ටි දවරු ඉන්න ඕන තර. ට මක්ච ෘස්ටික දීවරෘත්තික තරාව ඩ නිත් නැ. ඒඒ දේවුරු සහ නොප්‍රණ අයත්තෙක කණඩු සරුවල් පස්සන යට බනිමින් දොස් කියමින් එහෙම අමනාපකාරයෝ කවරුත් ඇතිකර ගන්න අවස්ස නැහැ සම්මය දුෂ්ටික වේවා මිත්‍ය දුෘෂ්ටික වීවා ඇ පින්වන්ත ඔය ඇත්තුගේ ඇසුරෙන් ඒ කල්්‍යාන මිත්‍රය වුණනත් ප්‍රේවී හපත්මාර ගෙටුනත්ේවි භාගිවතුන් වහන්සේ ගැස්ුරෙන් සාවකන් අහසද ඇස්සුරින් ඔඕහන් තරන් දීවරු භැහම ෝ කල්්‍යාන මිත්ව විතරයක්නේ මඟ පල් ලබල නිවන්දකින්නත් කටයුතු කර ගත්ත ඔය ඇත්තු. දෙවියන්ටත් ආරාත්නා කරලා පින් අනමෝදන් කිරීමදී කටයුතු කරන්න ඕන. ඒවගේ පින්වර්ත්නයේ තුනරුවන් වන්දනා කරලා දෙවියන්ට වගේම ඥාතීන්ටත් පින් අනමෝදන් කරන්නඩ ඕන. සමාර වෙලාගට කලිම්භවේ ඔබේ බිරිඳ ඔබේ ස්වාමිපුලසයා ඔබේ දුවපුතා ඔබේ අම්මතාත්තා ඔබේ නෑ දෑහිතමිතුරේ අද ඔය ඇත්වෝ ඉදා පින්කර ගත්තහින්ට මනුස්ස භූමයට මෙහෙමැවිල්ල ඉන්න ගොට කලින්බවේ හරි ඊට කලිම්බවය හරි ඊටත් කලිම්භවයක හරි. තමන්ග මානාසන්න චිත්තවීතියට යම්කිසි අකුසර ධර්මයක් අමේ අරමුණවීමහින්ද අද පාධත්වූප ජීවීව ඔබ ඉන්න තැනක ඔබ ඉන්න වට ඔබට පින් අනමෝදන් කළ හැකි තැනක ඔබ ඉන්න හහින්ද පම් බලාපොරොත්වෙන්හෙම ගැවසෙන වන ඒවගේයට ආහාරපාන දුහිටුම් ආදිය ලැබෙන්නේ පින්වත්න අපි පින් අනුමෝදන් කළහම. එනිසා ඔය පින්වතුන් ඥාතීන්ටිහෙම පු්ඥානමවත්නා කටයුතු කරන්න ආහා නැතිකිනෙට ආහාරදීම පින්කමක්. ඉදුන් හිටුන් නැතිකනෙත්ේ දුන් හිතුන් දීම ඇදුන් ැතිකිෙනෙට ඇුන්දීම පින්කම. ඔබේ පාදත්තුවූප ජීවී ආර්ත භාව සේදහස් කනන් ඈතට ගිය නෑ තෑයිවතර කවුරු හරිකෙනෙක් ඒව නැතුව අද ඔබවට ගැවසනව නම් ඔවුන්ට ඒවාදීම පින්කමක් වෙන වගේම. ඒවා ලබලා සතුටු සිත ඇත්වූ වෙමින් සුවපත්වන උදවිය. ඇත්තන් දැකවරනයක් වනත් ලබාදේවි ඥාතීන්ට පින්දීම බයි වෙන්න එපා ඒ කළ යුතුවෙනවා ඔඇතු ඒ පිනේහුරුම කරුවුත්වෙන්න දෙවියන්ට පින් දෙන්න දෙවරු අතර ට නාද අතික කරගන්න ප සමය දෘෂ්ික මිත්‍ය දෘෂ්ටි කෝපට දාලන ඔය ඇත්තු පින් අනමෝදංකල්ල කටයුතු කරන්නට ඕන. ඒ වගේ පින්වර්ත්න ඔය ඇතු පෝරකෘත්‍යන් හා සම්බන්ධ කාරණ. ඒවගේම ජීවිතයේ පවත්වාගෙන යායුතු ආකාරය. ඒවාගේම ඔබේ ජීවිතයේ ප්‍රතිපද වන ඔය ඇතු සම්මාධිත්‍ය සම්මාසංක සම්මාවාචා සම්මාකම්මාන්ත සම්මාවායාම සම්මාසති සමාධිකයන ඔබ ජීවාත් වෙන්න ඕම ඔබේ ප්‍රතිපදවත් හොට තැන එකෙනගෙන ඒ අනුව කටයුතු කරන්න ඕන. ඒවගේම භාවනා කනකොට ඉරිියාව කියත් තියෙනවාද. සිටගෙනක් පුළුවන් ඉඳගෙනක් පුළුවන්සක් මංකරමිනො පුළුවන් නිදාගෙනත් පුළුවන්. හැබේ සමහර භාවනාකම ඔයේ දියව හතරයම කරන්න පුළුවන්උුනාට සමහර භාවනාකම යේ දියව් හතරීම කරන්න බැහැ. විසේසීම ආනාපාන්සති වගේ භාවනා ඔය ඉරියව් හතරීමම කරන්න පුළුවන් භාවනා නෙමේ. ආනාපාන්සති භාවනාව වාඩිවෙලා විතරක් කරන්න පුළුවන් භාවනා ක්‍රමයක්. ඒවගේ ඔය ඇත්තු භාවනාව සඳහා කාලේ වෙන්කරගත්්ද. ඒ වංකරගන්න කාලේකැනැත් විශේසය මවතානය යොමු කරන්නට ඕන. ඔබ මොනවගේ බෙලාවදද සඳහා වංකරගන්නේ ගෝසාාව නැති බොහොම සන්සුන් තැම්පත් වෙලාවක් එහෙම ඔබ වංකරගන්නට ඕන. ඒවගේ ඔබේ ජීවිතයට හොඳ කාල සටහනත් තියෙන් ඕන. මොකද ජවිතයේ හැඩගස්සා ගන්න කාලයක්තේ සේ පුරුදු පුහුණු කල කුසර වැඩ පිරිවෙල්ලක්කේ හොඳ කාල සටහනකද. ඇයට සංගරාත්නයට තියෙන කාල සටහන වගේ. පින්වන්ත ඔය ඇතු භාවනාවටත් වෙලාවක් පින් කරන්න. ඒ වෙලාවට භාවනාය කරන්න එතකොට ඔබ ඒට හුරු වෙනගේම ඔබේ චිත්ත සන්තතිය මැනවින්ඒකට හැකසෙනවා. හරියට බරිගින් ආහාර ගන්න පුරුදුවන වෙලාවට ආහාර ගන්න සරීරය හුරු වඇහුළු කරයගන්න වගේ පින්වත්නය හෙමටයුතු කරන්න ඕන. එවගේම ප්‍රවිටි පින්වතුන් වහන්සේලාත් ගිහි පින්වත්නුත් තමන්ගේ ජීවිත මැනවින් පින්වති හැඩගස්සා ගන්නට ඕන එතනද චිත්ත සන්තානය පවත්තාගන්න ඕන ආකාරය ගැන ඔය ඇත්තන්නට හොඳ වැටහීමත් තියෙන්න්න ඕන ඔබේ චිත්‍රසන්තානයේ දවසේ වැඩිවස්සයෙන් රාගාදී ඇතිවන විදිහයට පවත්වා ගණ්ඩි එපා. ඒවාගේම ඉරිසියාමානාජී ඕන කනට ඇතිවෙන්න පුළන් ඒක මේ ප්‍රතක් ජන් ෝක ස්වභාවේ. ඒක යැන මේ සසරයෙන් එතර වෙනකම්ම පිින්වර්නේ මඟපැල් ලබා ඒක ලිසුන් අසනකම්ම කිලි ධර්ම ඇතිවෙන්න පුළුවන් චිත සන්තතිය පවත්තාගන්න ඕන එහෙම කිලිති ධර්ම හිත දසනය කරන හිත කිලිටි කරන ධර්ම පවත් ඇති නොවන ආකාරයට. ඒ වගේම සත්වූස පින්වර්ත්න සමත භාවනා සහ විදාසනා භාවනා ගැන වෙනවෙනමත් ඔය ඇත්තු දැනගෙන ඉන්න ඒක ඔබට උපකාර වෙනවා. ඔබ කෙලිම්ම විදාශනා භාවනාවට යොමුවනයක තමයි වටා සුදුසු. ්‍යන උපදවාගෙන විදාසනාවට යොමෙනවාට වඩා කෙලිීම විදාසනා භාවනාවට යොමනක තමයි වටා සුදුසු අපිහෙම කිව්වේක ධර්මසාකච්චයලා දැහුවෝ අපටතා පැහැදික්දින පුළුවන් ඒවගේම පිින්වත්න ඒවිදිට ඔය පින්වතුන් කටයුතු කරගන්න ඕන විදාසනාභාවනාවයෙන් මඟපල් ලබන්නට උත්සාහාවන්ත වෙන්නට ඕන. ඒවගේම සමතභාවනාවට අදාළකානා වගේත් තියෙනවා ඒක දැනගෙනන්න එක හොඳයි ඒතික කියල විදාසනාභාවනාවේදී දැනගන්න ඕන තැන්ටික කියන්න. සමත භාවනාවටනවානම් සමත භාවනාවට අදාළොව පින් වර්ත්නි මෙන්න මේ කවුණු ගැන අවභූතියක් ඔබට තියෙන්න ඕන. මුලින්ම සමත භාවනාව කියන්න මොකක්දකල ඔය ඇතු දැනහන්න ගන්න ඕනේ. සමතභාවනාවේ කමටහාන් තියෙනව හතලිහා. ඒ කමටහාන් හතලියයක්ත් තැන ගන්න තවන. මෙ සමත භාවනාවටන අය සම්බන්ධමය කියන්නේ. පින්ංුවත්න සමත භාවනාවටන වන් ඒකැන වැටහි ඇැති කරගන්න වෙනවා, කෙලීම විතාසනා භාවනනාාව වට්නාය කළ ුතුදයි ඉල්ළඟට අපි කියනවා. ඔය ඇත්තුනම් සතරආරාස්සක භාවනා වන්ගෙන් විදාසනාඩියොම් වීම හොඳයි ්‍යානාදිය උපදවාගන්න ඇතුව නමුත් අතීත බාවල ්‍යානාදී උපදවාගෙන එහි හේතු සම්පත් බහුලවෙ ඉන්න අයර්ගී චෛතස්වභාවයක් තියනය හෙමඉන්නවාන ඒ අයට ්‍යාන ආදියම තමයි නාමුරුවපලටයන් පහසු වෙන්නේ ඒ අපිත්්‍යය කතාතාදදී ඔබ මේ වගේ කෙනෙක්න මෙහම මේ කටයුතු කරන්න කියලා අපි කමට අන්තපාතින පුළුවනි. එතකොට පිංුවත්න සර ඉරව ඒවාගීම සක්ම භ ඒවාගීම චරිතහය රාගචයිතයේ දේශචෛතය මොහෝ චයිතය, සද්දාාචයිතයේ බුද්ධිචයිතය විතරක චරිතය. ඒවාගීම චරිතවලටගැලිපෙන භාවනාකමට හා සමහර ධ්‍යානාධ උපදවා ගද්ධිය අවස්්‍ය වෙන්නේ පූරුවක් කෘත්‍යයන් ගොලදයක අත්‍යවස්සනය අවස්ස්‍ය වෙන්න හැ පූරුව කෘත්‍යන් කරල විදර්සනාවට කිරීමේ යනවන්න චරිතයට අනු පූලවේ. ඒ විදිහත්න පින්වර්නය අපිසනිකම ඉක්මන්ටම විදාසනාටියොමෝනෙ හින්ද ඒ ගැන ඉතරම් අවධානයම කළ යුතු නැහැ අ සමත භාවනා කරනවන අනිවාරයම චරිත හය සහන් ඒ චරිත හැයටගැ එපෙන නියමිත කරමස්ථානවලට අවධානයම කරන්න ඕන. ඒවාගේම ගූමි විදිහත පින්වර්ත්නය කමට හා බෙදන ආකාරයෙකුත් තියෙනවා ඒවාගේම ප්‍රහාර තුනත් තියෙනවා. තදංගා ප්‍රහනයේ විස්කම්බනා ප්‍රහණය සමුචේත ප්‍රහනය කියලා. ඒකටමතව එකතු වෙනවා පිංවර්න පටිපසද්දී ප්‍රහනය නිසනක් ප්‍රහනය කියලා පහක් වෙනවා. පහන් ප්‍රහන තුන ගැන මූලික වැටහිමටයනක හොඳයි තදංගා පහන විස්කම්බන ප්‍රහන සමුච්චේත පහන. නිමිට තුනත් තියෙනවා පරිකරමනිමිති උද්ගානිමිති ප්‍රතිපාගනමිති. භාවනා තුනත්තියවා පරිකරම භාවනා උද්ගාභාවනා ප්‍රතිබාග භාවනා. එතුව නීවණ ධර්මතියනාා කාමච්චන්ද ව්‍යාපාජ තිනමිද්ද උද්දච්චිකුක්කුච්චි විසිිකිච්චා. ඒ මේ විදිහට ඒ කවුණුත් දැනමත්තින්න ඕන, ඒවාගේම යෝගාවචරයන් තුළ තියෙන්න්න ඕන අංගත් දැනගන්න ඕන ධ්‍යාන අංගත් දැනගන්න ඕන ්‍යාන අංග කියන විතාක්ක විචාර පීතුසුක අගතාකෙන් ්‍යාන අංග ඒව ඇතිවෙන්නේ පංච නීවර්න කාමච්චන්ද ර්‍යාපාතිනම දුොත්තචු कुछ විචික චාවන් ඇති කර ගන්න ඒවාගේ පංචිවිත වසීතා දැනගන්න ඕන ්‍රසාරපනා කවුසල් ඇන් දැනගන්න ඕන සමතභාවනාවෙන් ලැබිෙනපති පළමුනුවද කියලාත් ඒ ඒ අවස්ථා ගැනත් සමතභාවනාවෙන් විදශනට යොමෝනා ආකාරයක් දැනගන්න ඕන රූපාවචරදිාන අරූපාවචර දි්‍යාන ගැන්දන ගන්නත් ඕන ඒවාගේ පංච අභිඥාදී කවුණුත් තව බොහෝ කවුණුත් දැනුවත් වෙන්න ඕන හැබැයි සමත භාවනාවෙන් ධ්‍යානු උපදවාගෙන විදාශනාවට ඉන්න හදනවානම් විතරක්. නැත්තන් දැනුමට තිබනානන් ඇති ඔය ඇත්තන් අප කලි නොත් කිව්වා සමත භාවනාවෙන් ්‍යාන උපදවාගෙන විදාශනාවට එනකට්ටියට වඩා අපිට බහුලවා තීතියේ මඟපල්ලාභියුතුමංහාමවෙනි කෙලීම විදාශනා භාවනාවට යොමුණු අයගින්. නමුත් ඕක කටලවා ගන්නත් හොඳනෑ යම් කාලයක් වෙනවා පින්වර්ට්නනි සක්ව ලෝකදා තුකිනි කෙනෙ විනාස් වෙනකොට ්‍යාන උපදවාගෙන ඒයින් අපරාපදී වේත්නය කර්ම ස්වභාවයන් හින්ද අ බ්‍රහ්ම ලෝකාදවලු උපත්ති ලබන ආකාර වගේ කවනුත් රහසියක්ත් තියෙනවා විදීල් කතාවක් හින්ද කට අවධානයොමු කළේ සමත භාවනාවලද සමත භාවනා ඇ කියලකමයක්ත් තියෙනවා ඒ ක්‍රමයෙන් විදාශනාවට යනවන්න මේ කිව්ව කවුණු ගැන වගේම තවත් කවුණු ගැන් දැනුවත් එන්නට ඕන භාවනාවෙන් භාවනාවට දියුණ වෙන්න පුළුවන් ප්‍රමාණත් තියෙනවා ඒවට ආවේනික ලක්ෂනාත් තියෙනවා එතුක සමත භාවනාව ගැන ඇත්තියෙන වැරදි මතා සමාජ තියනවා විදාසනාවට සමත භාවනාවෙන් ලබුණු උපකාරයකුත් තියෙනවා. ඒවගේම සූත දේශනාවලදී ඉතා විශාල විදිහට භාගිවතුන් වහන්සේ සමත භාවනාකම් පිළිබඳව සඳහාංකරල තියෙන කාරනාත්තියෙනවා. මෙන්න මේ වගේ වැදගත් ස්ථාන ගැන හොන්ට අවකෝධයක් ඇතිකරදන්න ඕන ඉදිරිීදී ඔබ වඩන භාවනාකමේසා ඉදිරියට යන ආකාරානුව අවස්්‍යථනු අපේ කවුණුොත් කෙර දෙෙනවා. පින්ංර්ත්නේ විදාසනාභාවනා අපි ඔය ඇත්තං උනන්දු කරවන්නේ කෙළිීම සුස්ක විදහස්පුර වෙන්න කියලා. පින්වර්නිී ඔය ලබාගෙනතියෙන මනුස්ස ජීවිතය අහිමි වෙන්න දෙන්න එපා ඔය ලබාගැතින මනුස්ස ජීවිතූ ඔය ඇත්තු අප යන්න දෙන්න එපා ඔය සත්පුරුසයෝ ඔය මනුස්්‍ය ජීවිතයේදී උතුම්පට පලගන්නට පින්වර්ටනී උත්ස හවන්ති වෙන කල් නොයවා බට පුළුවන්පටි පලගන්න හැබැ අදකළ යුද්ධේ අදකර ගන්න ඕන. ද භාවනාදිය කරන්න තු කම්මලිකම්ම නිදාර්ගෙන හට භාවනා කරනවාළ ඉතනකොට ටින්වර්ත් මේ සිත පුරුදුවන්න නිදාගන්නම තමයි. එටත් භාවනා කරන වෙලාවට ඔය ඇත්තන්ගේ අලසකම් අර පුරදු වන විදිහට මේනකොට ඔ ඇත්ව හපෝ ඒ නඟ දවසට කල්ඩායි. අන්තිමට ඔය ඇත්ත අර පුංචි හමයින්ගේර පොඩි ළමයිපත්නහම අපි වැඩිහිතයෝ මේ දොරේ ලියන් අගුරු කෑල්ලකින් මේ බාලකී දෝසය අද නොවේ හැත කියලා. ැන්න ක ටයි් කරලක් ගහනවා දැන්නම් ඉස්සර වගේ ඉංගීයනොත්තෝක සමහල ගෙවදල ගහලා තියෙනවා එතකොට පිංවත්නි බාලකිර හස්සේ ඉංගීසි දන්නවාකිරෙත්ත වෙන්න ඇති ඒ ආකාරයට මේ ඔය පිංවතුම් මේ කල්ධාන හොඳනෑ අදතියන්ද අදම කරන්නට ඕන මේ හෙතට කල්ලා නැතුව ඔබ කල්ධාන කල්දාාන වෙන්නේ පින්වත්නි මහා දැවන්ත රූස ගස් පවා හිතාගන්න බැරිවෙලාවට කඩාවැත්නවා. හිපාගන්න බැරිවිට මහා දැවන්ත රෝක්ෂ ගස් කඩාවැත්නවා. තවනජීවිතත මැදිවීට කියලන්න හැ පින්වත්න කරම අවසං වුණොත් හිතාගන්නබ නිසා කල්න යවා ඔබ ප්‍රතිඵල ගන්න ඕන සි සද්ධරමය කියන්නේ අනාගත භවයක දී ප්‍රතිපල් ලබාගන්න තියෙන දහමක් නෙමේ නොපේන තැනක දී ලබන්න පුළුවන් ප්‍රතිඵලයක් ගැන කියන්න හැ පින්ුවත්න පේන තැන පේන විදිහට ඔය ඇත්තන්ට කල්න යවා ප්‍රතිපල් ලබාගන්න පුළුවන්. එතකොට සුස්ක විදාසනා යානිකයාගේ විදාසනා භාවනා ආරම්භ කරන ආකාරය මේ කියන්නේ. ඒේ පින්වතුන් ඒගමේට යොම්වෙනවාන බහොම හොදයි.ඇ නමුත් හේතු සම්පත්තියන අඩ සමත භාවනාදියත් කරලා කටයුතු කරන්න කැමති අයට, ඒ භාවනාකමපි කියල දෙෙනවා මෙහම කරන්න මෙහම කරන්න කියලා එහ පෙර සංසාරයයට හෙම භාවනාදිය කරලා තියෙන අයට ඒකමේ ඕන අත් වෙනවා නමුත් බහුතරයක් අති බහතරයක් මග පල්ල බාස සරෙන් තරිවෙන්නේ සුස්ක විදාසනායානයක විදිහට කිරීම කලසුන්නා සමින්. ෆින්වත්න එත අදී. මූලිකවෝ ඒ ඇත්තන්ට චතුරාර්ය සත්ත්‍ය ධරමයගෙන අවබෝධයක් ඕන වෙනවා. ඒවාගේම තව කවුණුවාගයක් ගැන අවබෝධය ඕන වෙනවා මම සුස්ක විදාසනා යානිකයාගේ එක විදාශනාභාවනාවට අදාළ කානා ගැන කියලතින්න කලින් ඔය පින්වතුන්ට අවස්ථාව දෙන්න යම් කිසි දහම් ගැටලුවත් තියෙනවන අහන්නට. ප්‍රස්න තියෙනවන ඉදිරිපත් කරන්න. න් වහන්ස ඕපිං අන්ත මහත්මමවාස අ සෝවන්වීමේ බිහම එකවර චතුලාර්ය සත්‍යය අවබෝධවීම කියන්නේන හතරම එකසරය අවබෝධයනවා කියනගේ තේරුම අදඉ. ඕපං අන්ත මහත්ම ඒක තේටම වෙන්නවෙන්න මේකයි.ද දුක්ක සට්‍යයයි සමුදය සත්‍යයි කියන, දෙකම එක කියන්නේ දුකත් දුකහටගන්නන හේතුවත් කියන ඒ දෙකම අපි මේ නැති කරන්න ඕන. එතකොට සූහාන් මාර්ගයේදී පින්වන්ට මහත්ම දුකසත්වය සමුදේ සත් ඇදැ දම් සපතුන් සූතයේ තියෙන සූත්‍රකමේන එකවුන විස්තර කරලා. එතකොට නැතිවන කෙලෙසුන් ස්භාවය බැලුවවාම් දුකසත්වය සමුදේශත්ය දෙකම නැතිවන්න ඕන ො දෙකම නැතිවීම කියන්න නිවනනෙ. තු දෙකම නැත්වීම කිය නිවන එතකොටේ නිවන් දකිින් අනුගමනය කරලා තියෙන්නේ අප ආර්්‍යස්ථායක මාර්ගයන. එතකොට ඒ චතුරාර් සත්‍ය ධර්මයනේ. එදු චතුරාර් සත්‍ය ධර්මයම මේ එකටම යෙදෙනවා එකටම අවබෝධවීමක් වෙනවා චතුරාර් සත්‍ය ධර්මය අවබෝධවීමක් කියලා කියන්නේ නැතිකන ධර්ම නැති කරමින් අනුගමනය දර්ම අනුගමනය කරමින් නැති ඕන ධර්ම නැසමින්. ඒ ස්භාවය අංග සම්පූර්ණ වෙනවා චතුරාට සතු දර මෙම එකට අවබෝති වෙමින් එකැන් මුලින්ම නිවන් දැක් අවස්ථාව තමයි සූහන්මාර්ගී සූහන් මාර්ගයේදී චතුරාර් සත්‍යාව බූධඥානයෙන් නැසෙන්නේ සංයෝජන අතර සක්කාාජිත්ති විචික ච්චාසී ලබ්බත පරාමාසකෙන් සෝ සංයෝජන තුන එමයි ස්මීන්වහසේ තවයි එකදයක් අහදවා. ආනාපාන සති භාවනාවේදී මේ කය රිජුවතියාගණ්ඩෝන ඉඳගණ්ඩෝනි කියලා එහ කියනන හැනඒ ඉඳ ගැනීම මේ පර්යන්කය හෝ වර්ජ අර්ධ බද්ධපර්යන්ගේ ෝ එහෙමද එ එහම අපහසු කෙනෙට පුටූ ද වගේ ඉන්න ගත්ත කමන්න දස්වාමන් වහන්ස. පින්වන්ත මහත්ම ඒකව නදී. කාන්තායේ බද්ධපරිියංකෙන් ඉන්න පුළුවන්. නමුත් ඒ අයට සමහලට බොහෝ පහස වන අර්ථපරිියංකයෙන් එහම කොහොමෝනත් භාවනාවට යෝකය ඉදි අවවවෙන්නේ අර්ථපරිියංකය මුහෝ බදතපරිියන්කයෙන් බහුලව කාන්තා පිරිිමි දෙපාසුවයට බත්තපරිියංකය ො රමණිය හොඳයි එතනද කොන්ඩ කෙලින්තියාගන්න ඕන උජුංකායම් පනිදාය පරිමකන් සතින් උපට්ට පෙත්තාස සතුෝ අසස සතුෝ පස්ස සති ඒ කියන භාගවතුන් වහන්සේ ආනාපන් සති භාවනාව දේශනා කරපු හැම සූත දේශනාවකම හොන්ද කෙලින්තියාගෙන එකන කොන්ද තියනවා කොඳුයට කසේරුකා පෙළියේ දහට දහටම එකපිතක කෙලින් තියනේ විදිහයට තියමින් වම්මතෝදින් දුණුුවත්තබාගෙන සරීදී බුහෝලාව පාත්තාගන්න පුළුවන් විදි අවවිදිමින් කටයුතු කරන්න ඕන ආනාපාන්සති භාවනාවේදී. එතනද ආනාපාන්සති භාවනාව හිටගෙන කරන්න බැහැ ඒවාදීම සක්මන් කළමින් කරන්නත් බැ නිදාගෙන කරන ඉදියව්ව ගන්නෙත් නැහැ එහම නොගන්නා හේතු ත්‍රාසියක් තියෙනවා. ඇමතනද අපි ස සතුූවසස සතුූපස් සතිකිව්හාම ඒ ආනාපාන්සති භාවනාවත් යෝගාවචර පවත් මහත්මා හෝ පින්වතා හෝ පින්වතිය නාසේ අගසිත පිහිටුවාගෙන ස්වභභාවයෙන් සරීදී ගන්නා පිටකන ස්මට අවධානය යොමු කරගෙන ටික වෙලාවක් හි දන්නා බොහෝවෙලාවාක් ගන්න හුස්මත් තියෙනවා බොහු වීලාවක් පිට කරන හුස්මත් තියෙනවා කෙටිවීලාක් ගන්න හුස්මත් තියෙනවා කෙටිවේලාවක් පිට කරන හුස්මක් තියෙනවා මේ මේ බොහු වීලාවක් ගන්න හුස්ම දිග හුස්මක් බවක් කෙටවීලාවක් ගන්න හොස්ම කි හුස්මක් බව දැන ගත්තර පහස දනගන්නමින් පුරුදු කරමින් එය පකට කරමින් නාසය අගම සිත රඳවගෙන ඉන්නවා එහෙම රඳවගෙන ඉද්දි තමයි නාසේ අග සරීරයට හුස්මත්ෙක් ඇතුලට යන්නෙත්නෑ හුස්මත්යක පිට යන්නෙත් නැහ. හයට ඉස්සර අතීතයේ නගරමුර කරපු දොට පාලකයෝ තමන්ගේ මුරසීමාව හිටිය වගේ හිත මුරසීමාවක් වගේ නාසේ අගමතියන්නේ අන්න එතකොට තමයි අපට ඒ හුස් මේ මුල මැදාග දැනගන්න පුළුවන්ගේ නාසය අගදී ඉට තියනවාතය ඇතුල්වෙදියේ මුල හිට පැස නාසය අගයි සිතරඳ වගෙන ඉන්නේ ඉම්පැල්සි අර ඇතුල්ලුණු හොස්ම දිගටම යනකොටයමැද නාසේ අගමයි අපි හිතරන්ද වගෙන ඉන්නේ ඇතුල්ලුණුවාතේ දිගටම ගිල්ල අවසං වෙනකොටහිියයාගේ අහපව පිටවේද්දියහමයි හිත නාසයාග පෘදු කයගෙන එක තැනකින්නා හුස්ම කියන එක මර මුණක් ලබාදමින් ඉද්දි. හුස්ම හුස්ම කය ගැනම දැනගන්න පුළුවන්කම ලැබුණනාට පස්සේ පින්වන්ත මහත්මා චිත්ත සන්තතියතු ලොකු වෙනසක් ඇතිවෙනවා. ඒ තමයි සාමාන්ජීවිත ඒකාරමුණක හිතතියාගන්න බැරවුුණත් භාවනාවෙන් එකරමලක හිතතියාගන්න පුළුවන්කම ඇතිකට ගත්ත ඒ හො නැති යෝග අවචර පින්මතාට හෝපින්වතියට. චිත්්‍ර සන්පතියන් අධි සීලයක් ලොකු හික්මියමක් ඇතිවෙනවා. අධි චිත්වයක් ලොකු සමාධයක් ඇතිවෙනවා, අධි ප්‍රඥාවක් ප්‍රබල නුවනක් ඇතිවෙනවා. එහෙම ඇතිවෙති තමයි උද්ගානිමිති කියන පැහැපත්තත්වේ ඇතිවෙන්නේ කොහොමස් සිත ප්‍රභාසරයි හබැයි ඒ බවාහංග සිතයි ප්‍රභාසර වෙන්නේ. මේ විදියට කිලිමි කිලි ධර්ම නැතිකරගෙනහි හිත කාරමුණ කොස්සේ දියුණු කරනකොට ඒ ප්‍රභාසර ස්වභාවේ දැනන්න ගන්නවා. අමේ අඳුලට වගේ දැන්න උද්ගහනමිත් අත්වයක වර්ධනය වීගෙන බොහම දීප්තිමත් අත්වයකට දැන ආකාරයකට පත්වෙනවා ඒ ප්‍රතිභාකනිමිති අවස්ථාව දීප්තිිමත් අත්තේ නැතිවෙන්න පුුව නැතිනවන ආකාරයට ආලෝකාදය දිහා බලන්නක උත්කොහොමත් නැතිවෙනවා. අපි හුස්මත්යක හිතහින්දෑ මේ ත්වයාවේ හස්මත් එක් මින්න්නකොටේ වැඩෙන. පි දෑන නමු ති්‍ය අපි හස්සමකින් හරගුණනාත් එක්කමයි එහෙම කටයුතු කරනකොට ධ්‍යානා අංග ටික බලවත්මින් නිීවන අංගතිිකච ඒ චිත්ත සන්තතියෙන් ඒත්යට දියුණු කෙනා චිත්ත සන්තතියෙන් කාමච්චන්දය ව්‍යාපාදය තින මි දුද්දචකුක්කුච්ච විචිච්චා කියන ඒ ධනමගේකැන් පංචකාම සම්පත්කතිහි පවතින බලවත් ලෝභය කියන වස්තුකාම කලේශකාමයමුණ කාමච්ඡන්දය කීන්තියම කෙන ව්‍යාපාද චිතචල්සනයන් අලසකම ගිලංකමකෙන් තිෙන මිදේ චිත්ත්‍ර චකය උසන්සෝන් කකම්.

ඇැි කරගෙන වික්ක විචාර පිසු කකාගතා කියන ද්‍යානාංග පහ බලවත්තමින් චිත්ත සන්තතිය සැකසෙන බොහොම සිවුම ගිලා බහිනවා හා සමානව ඔබල සුවදායි තත්වයකට පත්වයෙනවා බුජ්ජග ධර්ම හතාදිය වැටනා ආකාරේ ඒ විදිහයට ආනාපාන්සති භාවනාව කරන ඉරිියව්වක් කරන කමයක් දියුණුව ලබන කමය හින්දා තම ඉදිියව්වාදී මෙහෙම තියෙන කියලාත් දැනගන්නට. න් සර ස්වාම වහන්ස තිරවන්සය පවත් මහත්මිය මෛත්‍රී බාවනා වැ කරගෙන අනකොර ස්වාමි වහන්සේ එක පාටම කෙනෙක තර්හා යනගතිය චුට්ටක් වැඩි වෙන ගතියක් වගේ දැනු පගේ තාද එකහෙම වෙන්න පුළුවන්ද සාවාමී. පිංහන්ත මහත්මය මෛත්‍යභාවනාව කරන ආකාරයක් තියෙනවා. අපි. මෛතයේ භාවනා සම්පූර්ණ කමටහනයෙන්නේ අහන් අවීරූහෝම අභ්‍යාපච්චූහොම අනීගූහොමි සුකිය අත්ත පරිහරාම ආදීවිදියටත්නේ. එතින්දී ඒක සම්පූර්ණ කමටහනා අපි කිව්වාට සාමාන්‍යවිල් ධර්මදේශනාාව කද ස්වාමින්න් වහන්සේ නමක් හිත මෛත්‍රී සම්පූර්ණ කමටහනි පිහිටවූ අට ඒකනෙමී අංග සම්පූර්ණ භාවනාකමේ අරකඩ සාමාන්‍යෙන් කරවන්න පුවිුදු පුහුණ කරනකමය. අංගසම්පූර්ණ මයිතී ධ්‍යාන උපදවාගන්න පුළුවන් තත්වේයට යන ඒකමය තමයි ඔය ඇත්තුූ නිවෙස්සල වඩන්න ඕන ඒ තමයි මුලින්ම වෛරයේ තරහා නැති කරලා මෛත්‍රය උපදවාගන්න වන තමන් ගිහිට. තමා ගිහිතේ ඒ ත්වේ ඇති වනාට ප්‍රස තමයි අන්‍යන්ට ඒ යොමු කරන්නට ඕන්න අනිත් අයට මෛත්‍යයේ වඩන්න කටයුතු කරන්න ඕන. තමන්ට මෛත්‍යයේ වඩන්නට ඕන පින්වන්ට මහාත්මිය මුලින්ම මම වෛද නැත්තේවා මම වෛද නැත්තේක්ෙන්වා. මම වෛර නැත්තේක්වෙෙන්වා. මෙතින්දි පටලවගන්න එපා අපි මේකාන සමත භාවනාව මිසක් විදාශනා භාවනාව නිම එකන එක. කද විදාසනා භාවනාවට යනකොත් තම අපි මම කියෙක්ෙනෙක් නෑකලෙේ එක හවුරුව දකින්නේ නමුත් මේ විද්්‍ය සාමාන ජීවිතයේදී අපි මම කියලා සම්මුතියදී කතාර්තන බාසායි වහාරයක් තියෙනවා එනිසා තමන් අරමුණු කරලා තමන්ග හිතේ මම වෛරනැත්තෙක්කෙන්වා. ම වෛර නැත්තයක්කෙන් ම වෛර නැත්තයෙක්යමා කියලා එහෙම මෙිනහය කරනකොට හිත තුළ වෛරේ නැති බව නැතිවන විදිහටම නැති බව දැන එන්න ගන්නවා. එහෙම දැන්නකොට මම වෛර නැත්තෙක්කින් මම වෛර නැත්තෙක්කෙ මම වෛර නැත්තෙක්ම කියලා ඒ වෛදයේ නැති බව තහවුරු කර වුණට පස්ස තමයි තරා නැත්තෙක්වි මා කියර තැන්ටේයන්නේ ඇත සාමාන්‍යෙන් උත්සවයා පින්කමක් යම්කිසි ධර්මදශනාවකදී ඒ මොහොතී සිත එකකර කරන්න හොන්ට තරංග ප්‍රහණයක් ඇතිකරවන්න මම වෛනතයෙක්කෙම්වා තරහන ඇත්තක්කෙෙන්ම කර කමටහනම කිව්වට උපරිමදියුණුව ලබන්නට ඒ වඩනාකාරය තමයි මේ ඉතින්දි ම මම තරහන ඇත්ත්‍රෙක් පම්වා. තරහ නැත්තික්ෙම්වා. තරහ නැත්තිෙක්ෙන්වා. තරහ නැත් එක්ෙ ආදී විදිහට තරාව නැතිකර ගන්න කටයුතු කාන නැතිකර ගත්තර පාස තමයි මම තරහ නැත්තෙක්ීමම තරහ නැත්තෙක්වමි කියලා ඒ මැනවින් තහවුරු කරගන්න ඕන. ඒවාගේම මම දුප්පීදා නැත්තෙක්කේ මනැතන් දුකින් විඳින්වා. ැමම දුකින් විදිින්ම දුකින් විදිින්ම් මනත දුක්පීදාා නැත්තෙක්කෙම දුක්පීදාා ැත්තෙක්කෙම ඒ විටහට එකටයතු කරල වස්ස දුක්පීදාන නඇත්තෙක්කෙම දුපීධාන ඇත්තෙක්මි කියලා එහෙම භාවනා කරන්න ඕන. ඉන්පස්සේ මම සුවපත් ආර්ථ භාව පරිහරණය කරන්නේෙක් මනැත්තකෙතියන්කුත් ම සුවපත්වෙන්වා. මම සුවපත්තෙන්මා. මම සූපත්තිම්මා සූපත්තිම්මා එහම එකටයුතු කළ සූපත්තිම සූපත්තිමි කියලා අර කවන තහවුරු කළගන්න ඕන ඔය හතර ආකාරයට තමන්ට මෛත්‍රී කරාදි දැනෙනවා තමන්ට ඇත්තට මෛත්‍රය වැඩුනා කියලා. වෛරය තරහව දුපපීදා ඒවාගේම සූපත්කම් ඒ කවුණු වැඩින් ඕන කවුණු වැටනා කියේලත් තියෙන දුරිගුණ නැති වනාකේලත්. ඒ ඒ තත්වයට පත් වනාට පස්ස තමයි අනිත් අයට මෛතය කරන්න කටයුතු කරන්න ඕනේ අන්‍යන්ට මෛත්‍යය කරද්ද මුලින්ම තමන්ගේ බිරිඳහෝ සාමයා වගේ අරමුණක් ගන්න එනැහැ ගේ හතුේකම් නැත්තන් තමන්ට අමනාපකවුරු වලන්නන ඒ වගේ කෙනෙක් කරමුණ කරන්න. කරපු ගමන් දේසාදිය මතුවෙනම් ොකෝ චිත්තසන්තතිය තුළ තාමත් පල්ලවී උමුතුවෙන් වගේ පවතින. ඒ ආසහනසේ ධර්මයේ ධර්මයන්ගේ දාහේ පීඩාව තියන හින්දා. ඒක මාර්ධනයවෙන්න නම් හිතතුර ඉන්දිය ධර්මාදිය බලධර්මාද දියුණ වෙම මෛත්‍රය බොහම බලගතු විදිහට යෙදෙන්න්න ඕන. තාම ඉෙදිලා යේදියුදන්න පුළුව අමටමට ඇවිල්ලනෑ තම පටන් ගත්ත විතරක් වගේ හින්දා. අ තමන්ගේ අඹ සැමී නැත්ත අමනාප කවුරු ගන්න ඇතුව. මැදහත් අරමුණක් විදිහට ගන්න ඕන බොහෝ වෙලාවට ගුරුවරු හරි තමන්ට වෛර තරාදී ඇතුනවන බොහොම මැදහත් අරමුණ. ආචර්රපත්්‍යයන්වාසේ භාාවනාකන ගුරරුහරි කියල්දෙන ගුරුරු හරි ඒවගේ මැදහත් අරමුණක් ගත්තාම අන්‍යන්ත මෛ්‍යය පැතරවීමේ පහසුව ඇතිවෙනවා ඇැත්තා වෙනකිෙනේ ගත්තගම්මතාතගත්ත ගම ඇඩීමවාදී ඇතිවෙන්න පුළුව ස්වාමියයා භාධාවගත් තහම රාග්‍යයාදිය මතුවන්න පුළුව. හතුරේ කරමුණ කළ හම වයිරාදය තව බුර ගුරා මතුවෙන්න පුළුවන්. ඒනිසාර මැඳහත් අරමුණ කරගෙන අ්‍යන්ට පතුරවන්න පුළුවන් තත්වයට පත්වනාට පස්සෙ තමයි. මාමින්ම මාගේ ආචර්පද්දයන් වහන්සේලාද කියන එකින් පස්සේ ගුරුවරුන්ද දෙමවපියන්ද. ආදී විදිහට අනත් ඇයට මයිතතේ වඩන්න ඕන එහෙම වඩමින් ඉදිරියට රට ලෝකේට යන කොට ධයාන ආදී උපතුවාගෙන යන ආකාරයක් තියෙනවා. එහෙම කටයුතුක දම ඔය ත්වේ නැතිවතා යනවා. අවස රයි හාමුදුරුවනේින්වන්තමහත්මිය ධර්මය යම් කිසි ගැටලුවක් මතු වුණහම ධර්මයට හා නයවිනයට ගලපන්න කියලා. ස්වාවින්හන්සල දේශනා කරනවා ධර්මයට ගල්පනක නම් තේරෙන ස්වාමන්හන්සේ නයවිනයට ගල්ලපනවා කියන එක මොකක්ද කියලා දනගන්න ගැව. පින්වන්ත මහත්මි එතෙන්දි පට්ටාන නයකමයක්ත් තියෙනවා. එතකට පට්ටාල ණයකමේ ද සූවිසි පත්තිකමයක් තියෙන්න්නේ. එතනති පඩීච සමපාතර්මයට ඒවාගේම හේතු පච්චව ආරම්මණ ප්‍රච්චයෝ අධිපතිපච්චවාදී විදි රේතියන පත්ති විසිහතලට ගැලපෙනවාදි කර ගන්නට ඕන මොකද අපිට ජීවමාන බුදුරජාණන් වහන්සේ හා සමානවතියන්නේ ඒ ගැඹුරුවූ පට්ටාල අයකමේ. ඒවාගේම ඒ විනේටත් ගැලපෙනවාදක අපික් බලන්න ඕන එකොට ධර්මයට ඒවාගීම විනයට ගැලපෙනවද කියලා මේ අපි එක් මේ මිටන්දි කරන් කිපිටකේටම අදාර්ද ගැලපෙනවාද කියලා සබුද්ධ දේශනාවක්මද මේ දහම් කාරනාව කියලා ධර්මයට යොමු කරලා බදනයක සම්බුධ දේශනාවක් නොවන දෙයක් නම් අපිට මේ සූතවලට විනයට අභි ධරමයට යොමු කරනකොට පේනවා මේක ධර්ම විනියට විරුද්ධ කාණාවක් මේක සම්බුධ දශනාවක් න මේ කියලා ඕෆිංවත්ම හත්ම කියන්න. න්න ස්වාවන් වහන්ස අපි සිිදනාාම වහන්සේ විසින් පාත්වාගෙනන මේ දේශනාවේදී මමාතර ඔබහන්සේ අපට අවසර ලබාතුන මාතරුන්ගත්ත ප පිළිවෙලට ඔවහන්සේ විසින් දෙසාව අධාන ලදේ ධර්ම කාරණ සම්බන්ධෙන් තවත් වැඩිදුර පැදිරිකිරීමක් ලබාගැනීම ආශ්‍යනන් තමා අපට ප්‍රශ්නසීමර අවස්ථාල් ලබාදුන්නේ මතරම්ම පින්නත් පිරිස අපි අතර ඉන්න අපි අතර ඉන්න බොහෝදුරට ධර්ම හදරබුද් වී භානාව පිළිබඳ හදාාරපුොදරිය ඒවගේම අද දවසේ ප්‍රථමයෙන්ම හධරනෝද විය එනිසා අපි විනයක් ඇතිකරගනිෙමු ස්වාමින් වහන්සේ විසින් දෙසාවදාරන ලද කොටට අදාලව වැඩ පැදදි ගිීීමම් සඳහා ප්‍රශ්න විචාර කරන්න ඇත්තන් ස්පින්න ස්වාමි වාන්සේගේ වෙලාව සහ පෙළිවෙලට බාධාවෙනවා අපි ස්මිනාන්සේ යදේශන කරන කරණ සම්බන්ධයෙන් වැඩදුර වැඩිදුර පැදිිකිරීීම සම්බඳධෙන හමු නමුත් අප පෙර අද්‍යන කරට ලද එන පර අදදැකීම් ලස්කරගෙන තියෙන ගැටුල් සම්බන්ධී මේ වෙලාවදි තරමක් ප්‍රශ්න නොවිසමයිදම මක්න සාද අද දශය අලතින්ම සාවාගෙන පන්නත් පසට ඒක යම්ම යංක සිදගේ අසාධරනයක්ක් වෙනත් පුළුවන් ස්වාමනාාන්සගේ කාල කළමනා කරනයට බාධාවක් වෙනත් පුළුවන් යෝජන අවක්ෂ විතර ස්වාවිණහන්ස බොහම අන්ද පින් අන්තමහත්ම අවසානයේදී පරිසටහන අන්තිමට අපි ලබාතන වෙලාවේදී ඔය පින්වතුන්ට තියෙන අනිකුත් ගැටලු හන්න පුළුවන් ඒ අදහ සිතාම හොඳයි ඔය පින් උතුන්ට කියලදුන්නටික ගැටලු තියෙනවාන සත්කෝස පින්ංවර්ත්නි අසන්න ඊළඟට විදස්සනා භාවනාවට අදාළ අදර දේශනා කන හිතන්ගන්න කවරුන් ටිකට කියන්න පුළුවන් වෙනවා. මං ඊළඟටිකට යොමු වෙන්නද ම ළඟටි කරලම අප ප්‍රශ්නහම හොඳයි. එතකොට සත්පුස පින්වර්ත්න ඉතා හෝද අනිත් පින්වතුම් ප්‍රශ්න හද්දි යහන ප්‍රශනවලට උත්තරී ලැබෙනකොට ඔය ඇත්තන්ට තිබබ ප්‍රශනයක් තමයි පින්වත්න බලනකොටහි පස්්නය. ඔය ඇත්තන්ට ඒ වහන්න තීරලානය නැත්තන්ක් අහන්න හිතනකොට එක්ුේ කමතක වෙලා බලකට ඔයත්තන්ට තිබල තියෙන ගැටලු තමයි ගැටලිවෙන්නේ ධර්මසාකච්ඡා හුඟක් වටනවා මෙතැනති පිංවර්ත්ේ අදට නියමිත පාඩමි ඊලාංකොට සිට සම්පූර්ණ කර තන පුළුවන් වේවි විදාසනා භාවනාව. විදාසනා භාවනති විදාසනා භාවනාව කියන්නේ මොකක්ද කියලා ඔබට අවබෝතියක් ඕන වෙනවා. දෙ අපි සමත භාවනාවේ මූලි රෝන්ටිකක් ොය සත්පුරසීයට කියල දුන්නවා. පිංවති විදාසනා භාවනාවේීී. විදර්ශනා භාවනාව නැතුවපට බෑ මඟ පයි ලබාන පෙන ක්‍රමයක් නෑ. ඒකායනුව අයම් භික්කවී මගගූ සත්තානං විසුද්ධියයා. පිංවර්ත්න සත්‍යයන්ගේ පිරිසුදු පවට නිවන් දකින්නට විදාසනා භාවනාව තමයි තියෙන්න්නේ. හරියට විදර්සනා භාවනාවට ගන්න කාරනාගත්තාහම ඉස්කන්ධධාතුව ආයත්නාදිය කොහිම් බැලුවත් පින්ංවර්ත්ම අපිට බලන්න පුළුවන් කාන. මොන පැත්තකින් බැලුව. ඒ කොයි ආකාරයට වන තකට කරන්න පුළුවන් කොහොම වනත් ස්කන්ධ ධාතුව අයත්නාදී වෙන්න හිතන් ඔය පින්වතුන් ඇමරිකාට ගිහිල් මුහද ලඟට ිහිල හදවතුර බින්ඳදුව කටේ තිබත් ලොුරන්න. ඉන්දියාවට ගියොත් නැත්තන් අපේ ගාලයාාපනයට කොහහි තැරිගෙත් ස්ටේලියාව ගියත් මිත වුණත් ඔය පින්වතුන්ට මහ දෙවතුර දැනන්න ලොනුරහට. පින්වත්න අන්නේ වගේ තමයි ඔය පින්වතුන් කොතනින් යොමෝනත් ඔබට සම්මාධිට්්‍යී ඇති කරගන්න පුළුවන් කාරණ විදාසනා භාවනාව පටන් ගැමි දන්න තියනෙ. එත නැද විදාශනා භාවනාව කියන මොකදද කියලා. විදාසනා භාවනාවට යොමු විය හැකි ආකාරයත්. දෙැන්පූර්කෘතයන් විදිහර තියෙන බුද්ධානුස්මති මයත්තී අසුභ මරණ භාවනාවකින් කොහම ද අපි විදාසනාවට යන්නේ. ඒවාගේම කෙලිම විදශසනාවට යොමුම කොහොමද යොමුවෙන්නේ. මොකද අපි ගන්න අරමුණ අපි හිත පවත්තාගන්න කොයි කාරණාවලද මේවගේ යොමවීහැකි ආකාරයක්. ඒවගේම සුස්ක්‍රවිදාසනා යානිකයාගේ විදාසනා භාවනාව ආරම්භක ආකාරය. අර සනේපූරා කෘත්්‍යයන් වල තියන මෛත්‍රීභාවන නං. යිත්‍යයේ භාවනා වඩමින් සිටියද පහළෝ නාමුරූප දර්මියෝ වගේ ඒ භාවන වම විදාශනාට යොමුකරන විදිිය. ඒ වනකම් කිව්වේ මම මම කියලන, අතන්දිම අපි වෙනස්සෙන මම කියර දෙයක් නැහැ මෙතන තියන්නේ පංචිපාදානස්කන්දයක්ලේක වෙනස්කරගෙන මේ විසේෂනුවනින් තියෙන ධර්මතාවය පරිසා කල්ල බලන එහෙමක මෙහත් තියෙන ඒ වගේ චතුරා නිසත තරම. ඔය සත්පුලුසයිනට දුක්ක සත්‍යය ගැන සමුදී සත්‍යය ගැන විරෝධ සත්‍යය ගැන මාර්ග සත්‍යය ගැන හොඳ පුළුල් අවබෝධ ඇත්තියෙන් නත් ඕන ඒවාගේම පින්වර්නේ ආත්මය කියල දෙයක් තියනවාද නැත්ද කියන එකත්. ඔය පින්වතුන් ආත්මය කියල කතා කලා මෙට එක්කල්. ඇත්තට මෙහෙම දෙයක් තියෙනවාද නැද කියලා පලේසනය කරන්නවා. ඒ වගේ ඩිට්ටි විසුද්ධිය නාමුරූපි ස්කන්ධධාතු ආයත්න ඉන්ද්‍රී කියන මොනවාද කියීනත් ඔබ ඔබෝධ කරගන්න ඕන. ඒයන්නේ පින්වදිි විසුද්ධිධර්ම හතත්තියනවා. සීල විසුද්ධිය චිත්ත විසුදය. දිි්ටි විසුද්ධිය කංකාවිතර විුද්ිය මග්ගාමග්‍ය ඥාන්දස්සන විුද්ිය පටිපදා ඥාන්දස්සන විසුද්ධිය ඥාන්දසන විසුද්ධිය කියලා. ඉතින්දී හ අයිතිවෙන්නේ විදාසනාවට දෙකක් අයිතිවෙන්නේ අනෙක් අවනවලට සීල සමාධි ප්‍රඥාවන්ගේ. එතකොඩ සීලට සීල විසුද්ධිය සමාධයට චිත්ත විසුද්ධිය අයිති වෙන සමාධිකෙන් චිත්තය එකක අගත උපරිම දියුණුවට සමාධයට තමයි සමත භාවනා ඔක්කෝ මත් අයිතිවෙන්නේ ඊට පාස දික්ටි විුද්ිය ඉඳලා චිත්ත විසුද්ධියෙන් පස දික්්ට විුද්ධිය ඉඳදලා අයිතිවෙන්නේ විදාසනා භාවනාවට. එතකට දිත්ති විසුද්ධිය, දිිත්ති විසුද්ියේඇති තම ඔබ ආත්ම කළ හිතකුදේ ආත්මේ නෙමේ නාමරූපක ලොගට හම්බ වෙන්නේ. ඔබ ආත්මය කියලා මම කියල සත්‍යයා පුද්ගලයා කියලා කලම්භවී හිටියකිා තමයි මෙතින්ට ආයවාගේ තියන ඔක්කොම වැඇති දුෂ්ටිටික නැති කරගෙන ඔය ඇත්තන්ට නෑමේ පංචපාතා නස්කන්දයක්. නෑමේ ස්ධාතුවා ඇතන ඉන්ද්‍රීියන් නැහැමේ මෙතන ඇමි ඇවිල සම්පූර්ණයම හේතුන්ගෙන් හට ගන ධර්මතා ගොඩාක් කිරීම හට තේරෙන පටන් ගන්න. පත් ඒවගේම තිලක්ෂනය තිලක්ෂණයකෙන් අනිච්ච දුක්ක අනත්ත කියන තුන. අනිච්ච කියන පාලිය සිංහලෙන්නං අනිකයි. දුක්ක කියන්න සිංහලය පාලින්දකින්ම දුකයි කියන එක. එතකොට අනත්ත කියන්න පාලියෙන් සිංහලයෙන් කියන්න අනආත්ම කියලා. ඒක කියන්නේ ආත්මය සතතිය පුද්ගලීක් මම කියලා දෙයක් නැහැ කියන එක. ඒක එම පැහැදිරි කලී වාර්තමානය අනිච්ච දුක්කනත පටල වන හින්ද. විවිධ අර්ථ මරුක්තින දෙන්නේ බානකොට පාලි භාසාය වචනවලට අමුත්වෙන් හදාගත සිංහල භාසාව ්‍යාකරණ වලින් පිළිතුරු දෙන්න හදනවා. පින්වත්න අනිච්ච කියන්නේ. හේතුවන්ගෙන් හටගන්න ධර්මතා හටගත්ත ගමම්ම නැතුව යන ඇතිව නැතුව යන ඒ ස්තීර නොවන නිත්‍ය නොවන ස්වභාවය අනිත්‍යයි. ඔය ඇතු දැක්කේ ස්කන්ධධාතුවායත්නන්දීයන්නම්. ඒ දැක්කේ ඒ ස්කධධාතුවායත්න න්දීියන් බාලනකොට මොහොතක් වත්. පවතින්නේ උපාද තිති බංග උපපාති බංග උපාති බංග පාති බංග උපාති බංග විදෝ්ධිගටම හටගන්නවා හටගැම පැවැත්ම නැතුවේම හටගම පැවැටු නැතුවයම හිතාගන්න බේතරම් වී ගීකින් ඇතිව නැතුව යන එහම පරම්පරාවක් දෙවියන්ටත් ඒය විදිහටම ඒඒ ඒ අනිත්‍ය තත්වය බලපානවා බැක්මයින්ගේ පංචිපාදානස්කාන්දයට අනිත තත්වයහෙම බරපානවා. ඒවාගේම සතරපාගත සත්්‍යයන්ගේ පංචිපාදානස්කන්දයටට අනිත තතිහෙම බලපානවා. එතකොට ැතුයම නිතරම් පීදාාට පත්තයේද දෙවියන්ගේ පංචුපාදානස්කන්ධය සැප ධර්මන මේ දුක්කධර්ම. ඒවාගේ බැක්මයන්ගේ සතරපාගත සත්වයගේ ඒව සැප ධර්මණ මේ දුක්ක ධර්ම අ නිත්‍යනාන් දෙයක්කයක දුක්ක ධර්මයක් වෙනවා. ඇතිව නැතුව ෑම පිීඩාට පත් ප්‍රනාාම ධර්ම හින්ද. ඒවාගේම පිින්වර්ත්න දෙයක් අනිච්‍යනා. දෙයක් දුක්නම්. අනිත්‍ය වූ දුක්කෝදේ තුළ, ආත්මේමම සත්‍යයා පුද්ගලයා කළ කියන්න දෙයක්නැහැ. මම කියලා කිව්වට මම කියල දෙයක් නෙමේ හම්බවෙන්න අනිත්‍ය දුක්කවුණ හේතුන්ගෙන් හට ගණ ධර්මතා වැඩ පිළිවෙලා. ඒවගේ ධර්මතා පරම්පරාවක්. ඒවගේ පරපුක්. ඒම පරපුරක් එහම පරම්පරාවක් ඒ විදිහට ඇත්තටම තියෙනදේ ඇත්තටම තියනෙ විදිහට දකිින් ඇතුව. ඒකට ආත්මයක් ආරෝපනය කළ හම සත්‍යේ පුද්ගලය කළ දෙයක් ආරෝපනය කළ මේ වැදු දුෘෂති අනුවතම දිකටම හිතන්නේ. දැන් හිතන්නක ඔයෆිංමතු අද, ඔබේ කන්න ආඩියලඟට ඔබගි හිල්ල පින්වත්නී අවුරු දායකට කලින් පහළෝකට කලින් ඔබේචායා රූපයක් කරගෙන දැම්පීන ඔබ රූපයත්ය එකේ ගලපල බලු හ මඔය ඇත්තන්ටපන ඔබ කොච්චර වෙනස්සදාද කියලා. බලන්යනකොට ය ව ෙනැස මේ විලාවේත් ඔය සමට ඇතුළත අප්‍ය අන්තර සරීරයේ තුළ මහාවිසාාල කම්හලක සිද්ධ වන රාජකාරි ගොඩක් වගේ පින්වති ආයතන හයක්කක් මහසාල වැඩකොට ස සිද්ුවමින් තියෙන ස්ුභාවයක්තියෙන. ඒ වගේ තියෙන තත්ත්වයක් ඒ විදිහටම දකි නැතුව ඇත්තටම තියෙන්දී ඇත්තටම දකිින් නැතුව අපි සත්‍යයේ පුද්ගලීප මම කියල ගන්න දෘෂ්ටිය වැදි දෙයා එතකො දිිත්ති විසුද්දියයේ දිවෙන්නේ ඇත්තටම තිය ර්ම හේතු පළ ධර්මයගේ කියා කාරීත්තයක් වුණු ඒනාමරූප ඉස්කඳ ධාතුආයත් නේන්ද්‍රීියන් වටහා ගන්නවා මෙන්න මේක තමයි තිකක් අමාරු තැනකට තියෙන්නේ විදාසනාභාවනාවේතිී. අවුදු ගානක් මෙටෙක් කාලයක් ආත්මය මම කියලා දෘස්තිගතර ඉඳම් ඕක එහෙම නෙමයි මේකයි කියලා තේරුන්ග ඇන තැනට යන එක තමයි තිිකක් අමහරු තැන. අවුදු ගානක් හිතාගෙන හිටයන්න ආත්මය මම කිය කිවවෙ එහෙම දැන් අදදවස මම මම ආත්මය මගේ කියන වචනය ඔබ කොච්චර කියන්න ඇත්ත. ඒමගේ කොච්චර හිතන්න ඇත. ඒ දෘස්තියතුළමින් නඇත්ත. මත් පස පින් වර් මේ දෘෂ්ටිය වෙනස් කල්ල ඇත්තටම තියෙන ගෘෂ්ටියට එ ඇත්තටම තියෙන කාලනාව දකින්න වෙනස්සන තැන තමයි ටිකක් කාලේ යන්නේ තික් විහෙස වන්න වෙන්නේ තිකක් මහන්ස වෙන්න වෙන්නේ නමුත් ඒක තීරුම් ගන්න පුළුවන්කම ලැබුණුකමම්ම. ඔය ඇත්වනෙත් මිසුද්ිධර්ම ඉක්ම නිම සම්පූර්ණ කර ගනේවි. තිෙන්නේෙ තිලක්සණය තිවිද අනුපස්සනා ඒවාගේ කංකාවිතරන විසුද්ධිය කියන පටිච සමප්පාත්ධර්මේ මග මග ඥාන්දර්සන විසුද්ධිය කෙන්න්න දසවිදේ. විදස්සු නොවපක් ලේස මං මේ මාර්තුකා විදිට දැම්මේ කියන් දේවල අන අපට තේරෙන් යනෙ කෙන හිතන් එපා ඉදිදේටේ මාර්තුකාවදෙන් කිවටි විතලවන. ලබන අගහරුවාදයන්න මේ මාර්තුකාවලට අදාගවයන්දෙ මේකයි කිවේ මේකයි මේ කිවේක ඔබට විස්තල කල දෙනවා. ඒවාගේ මග්‍රාමක් ඥාන්දස්සන විස්ුද්ධිය ඒකිව දස විදස්සනෝපයක් ලේස, ඒවාගේ ප්‍රචපතා ඥාන්දස්සන සවිද විදසනා ඥානය, ඒවගේම ඥාන්දස්සන විසුද්ධිය, තිවිත විමොක්කය විත විමොක්ක මුක, මේ විදිහට විදස්සනා භූමියට අදාළ පින්ව බොහෝ කවුණකාරන්න ඔය පින්වතුන් දැනගන්නට ඕනෙ. එතකොට මේ කවුණෝ ගැන කියන කොට ම ඔයත්තාට දැන් තේරෙන් ඇති ගුරුුවරයෙක් ඉන්න ඕන කියලා කියන්නේ ඇයි කියන එක. අනිවාර්යම ගුරුුවරයෙක් ඕන ගුරුවරයෙක් නැව භාවනාකා එපා කියර කියන්නේ සත්පුරස පිින්වද මෙන්න මේ අදාළ කානා හින්දා. ඉතිං ඒ විදිහත කටයුතු කරන්නට ඕන ඊරඟට මම සමත භාවනාවල සම්බන්ධව කවුණු කීපයක් කියන්න හ දන්නේ දැන් විදස්නාවට අදාළව කිව මේ කොට සවබට දැනගන්න දෙයක්තියනවාද. මාත්‍රකාලින් කියවුණු කිර ගැටලුවක් කරන්න එප එක දිියයට විත ක දෙනෙ හින්දා පැහැදිලිදද මඟපල්ල බන්න නම් විදාසනා භාවනාව මයි කළ යුත්තේ කියන එක හත්ය තෙරවන්සරන්නයි ගරුස්මන්හස. මට්ට දීයන ගැට්ට ලුව ස්වාවින් වහන්ස මම මේ සමත භාවනාවට ඒ තරන් මේ ප්‍රියක් නෑ සමත භාවනවිදී මට නින් දෙ යනවා විදර්ශනා භාවනාවට ප්‍රියයි මට විදර්ශනා භාවනා කරන ගොට හිතෙනවා මම කල බල වැඩිද කියලා විදර්ශනාවට කෙලින්ම යන්න දන්න එ එකකට එතන වරද්ද ස්වාමි වහන්ස නෑ පින්වන්ටනාත්මය විදාශසනභාවනාවට කොහමත් කෙලීම යොමුවීම තමයි වැදගත් නමුත් එතනදි පූරවකොත්යන් ඇතුවගියෝතින් තමයි ගොඩක් හොඳ. පූරවක්කොත්යන් සම්පූර්ණ කරගෙන විදාශනාවට යන්න සමතභාවනාවේදී අපි සිත දියුණු කරගෙන විදාසනාවට යෑමට අපහස ව වෙන විදිහට නිධමතාදී ඇතිවෙනවහ සමතයක් ඔස්සේ කටයුතු කරන්නට අවස්සනෑ. කෙලීම විදස්සනා භාවනාවට යොමු වෙලා ඔය විදිහටම යන්න. ඉතින්දි අර දීර්කාස ලැබෙනසාධක වානය සැපේ බෞගෝග සම්පස් සුකතමතකං මේ මනුස්සභූමීද කර්මජ රෝගාබාධාදී ඇති නොවනසාධක ඒවගේම දෙවරු අතරත් කල්්‍යාන මිත්‍රාදිය ඇතිවීමේ ලාබය. ඒවාගීම තමන්ගේ නෑදැයින්ට ලැබිෙන, ප්‍රයූජන අධිස්ථානීෙන් ලැබෙන, පිරෝජන චිත්ත සන්තතිය මැනවින් ඇ පිළිවේට සකස්කර ගැනීමෙන් ලැබෙන ප්‍රයෝජන උදේහවස වත පිරිත් විදිට පූර්වකෘ්‍යයන් කරනකොල් ලැබෙන ප්‍රයෝජනාදිය සලපුහම නාමුරූපවලට ලැබිෙන යහපත්පචිඵල ගැන දැකලා පූර්වකෘත්‍යයන් සම්පූර්ණ කරගෙන කෙලීම විදාශනාවටියො වෙලා කටයුතු කරන්න. ඉතා අවම ප්‍රමාණයක් තමයි සමත භාවනාවෙන් ්‍යාන උපදවාගන විදාශනාවට යන්නේ අති බහුතරයක්කින්නේ. එම දශසනා භාවනාවේ මඟ පල්ලගන අය එ මස තරවන්සානය පින්වත් මහත්මිය කියන්න සහස දැන් ගොඩක් දැඟ ඔහන්සි කරන විදර්ශනා භාවනාවෙන් තමයි මග පල බන්න පුළන්කෙල් දැ ොක් අයි කියන සවාහස භාවනාව වශනැතුව දර්න්න දේශනා වලින් ශ්‍රවනය කරලා මඟ පල ලබන්න පුළන් කියෙල සවහන්ස එතකොට එත්තනදී බීගඩක් අරේ ම මෙතරන ඔක්ක භාවනාවට කැමති නිසා අතම ත් සම්බන්ධ වෙන් චුසෝස් එතන එහම ප්‍රශ්නයක් තියන හලතියන සන්සමේ දැන් කාලි කියන විදිහ ගේ නැයිත. ඇ බොහම හොදැ පින්න්තම හත්මය කැටලුූ යොම කළේක වර්තමානයේදී එහෙම පැත්තක් තියෙනවා. ධර්මසවනය කළහම විතරෑ මඟපල් ලබන්න පුළුවන් කියේලා ඒ අට්‍යය ධර්මයේ වැරදි විදිහර තීරුම් අරගෙන තියෙනෙහිද තම හිම වෙන්නේ. දැන් හිතන්න අපි ධර්මාසවනය කරමින් ඉදදි මඟපල් ලැබූ උත්තමෝ කවුද කියලා දැන් අපිට හම්බ වෙනවා භාගවතුන් වහන්ස සාමුක්කන්සික දේශනාවක් අවසානයේදී මඟපල් ලැබූ බොහෝ උත්තමයන් වහන්සේලා. ඒවාගේම සැරියෝත්ම කලා මහරාතන් වහන්සේලාගේ ඒ දෙනමම සෝහන් මාර්ගීයට පත් වුණේ දහම් පදගාථාවක පද දෙකකෝ ප්‍රේලි දෙකෝ තඒවාගෙන් පිලි හතරත් අහනකොට. නමුත් ඉතිරජික කරගන්නට භාවනාදී වඩාන්න සිද්ධ වනා සැරියුත් මහරාතන් වහසට වඩා මුොකදම් මහරාතන් වවාහස ලොක විහෙසකුත් කන්න සිදධ වුනාා. එතකොට පිවන්ට මහත්මය. අන්න ඒ වගේ උත්තමයෝ කවුද කියලා ඊට පස්ස හොයාගෙන අද අපිට හබ වෙන්නේ ඒ භාග්‍යවතුන් වහන්සේගේ අග්‍රස්සාාවක දෙනම තමයි සැරියුත්ම කලා මහරහතන් වහන්සේ අග්‍රස්සාාවක දෙනම වෙන්නේ. අසංකය එකකුත් කලපලස්සයක් පාරිමීදම් පිරූ හින්ද වර්තමානින් අග්‍රස්සාාවක උතුමාන් හම්බ වෙන්නේ නැහැ. තුරට අග්‍රස්සාාවක උතුමාන් වහන්සේලාට දේශනා කළ දීශනාවන් පර්තමාදයේදී මඟ පල්ලා බන්න හැදුවට තමන් අග්‍රසාාවකතුන්. අහන්සලා සමාන හේතු සම්පත් නැතින්ද ඒයාතක කීනයක් පමණක් වෙනවා. එතකොට ඊරඟට පින්වන්තමාත්නියන් අසු මහාසාාවකයන් වහන්සේලා. ධාරචීදය මහරාතන් වහන්සේට දේශනා කළේ මේ වගේ පද දෙක තුනක්නේ. ඒ කියවුුණු කව්ින් ධාරචීදය මහරාතන් වහන්සේ බලන්න කරහත්උුණු විදිහ. ඒ නිසා ධර්මස්ස වනය කලාම මඟපල් ලැබෙන්න්න එකළ කවරුවයිද කෙනෙක් කිව්වොත් එතනත් වැරදි විදිහට අල්ලගෙන තියෙන්නේ ධරුචීදය මහරාතන් වහන්සේ බුද්ධාන්තරයකට කලින්. කාසේ බුදු පියාණන් වහන්සේ කාලේ පැවිතිවෙල්ලා. අවුතු විසිදහසක් කාලයක් මහන දම්පුරලා අර ගල්පාලවතය උදට නැගදැක්. පිරිස අතද හිටිය කෙනෙක්. එක න රහත්වද එක නමා කනාගාම වෙලා බ්‍රහ්මලෝකයනකොට අනි ප්‍රස් දෙනාවට මඟපලයක් ලබන්න බැරිවෙනකොට ඒ පස් දෙනම සම්බුදු සසන තුළද මුුණ ගැවුණ ඒ පස් දෙනාව පතිඵල් ලැබවා ඒ අය අතර හිටිය කනෙක් තමයි, ධාරු චීදය මහරාතන් වහන්සේ ධාරු චීතය මහරතන් වහන්සේ වගේ හැමෝ මේ වගේ කටයුතු කරගෙන නැහැ. දරුචීතය මහරාතන් වහන්සේ අර පද දෙකතුනක් අහනකු ධර්මා බෝධි ලැබෝ වගේ අපිටත් පුළුවන් එහෙම කරන්න කර කියරවන. ඒ අය මේ හේතු සම්පත් පුළඩ භාග ප්‍රතිපදාව මුහකුරා එනා ආකාරයේ ගැනත් දරුචීරය මහරාතන් වහන්සේ කෞද කල දන්නේ නැතිකම් හින්දත් එහෙම කියන්නේ. ධරුචීරය මහරාතන් වහන්සේ කෞුද ක ලබලවතින් අපේ මේ අවධානය තවත් අේ ෑ තතීතයට යවන්න ඕන ඒ තමයි පදමුත්තර බුදුරජාණන් වහන්සේ කාලෙට. පදමුත්තර බුදුරජාණන් වහන්සේ කාලදී ධරුචීදය මහරහතන් වහන්සේ යන එදා අභික් වහාභිඥා ලබන බිස්සවූන් අතර අගතනතුර දඩමුත්තර බුදුරජාණන් වහන්ේ තව බිස්සවූන් වහන්සේ නමුකට ලබාද නව දැකළ ඒ අනුව. මටත් අනාගත බුද්ධ ශාසනයක වහා භික්ඥා ලැබන විිස්සුන් අතර අගතන්තුූ ලැබියවායිටල මහදන්දීලා උතුම් පාර්තනාවක් කරගෙන ඒ පාර්තනාව ඉස්ථකරගන්න අපොත්තමයන් වහන්සේ නවා. එතකොට ඒදේශනාවත් රජිවිදියට අවභාවිතා කළ තමයි. මේ දරචීදී මහරතන් වහන්සේ වගේ ධර්මස් වනය කළා මඟපාල්ල බන්න පුළුවන් කලකි කියන්නේ. අර ඒ වගේ ගන්න හැම සාධකයක්ම ඒගේ ධර්මස් වනය කරාදිි මඟපාල් ැගූ උත්තමේග නාමලේකනයට මේ යුම්වෙල ඒ හැම කවුනක්ම බලනකොට ඒ බහු අත්ි බහුතරයක්. මහරාතන් වහන්සේලා එහිබික් වූ මහනුප සම්පදාවෙන් පැවිදි උප සම්පදා ලැ උත්තුමෝ අන්්‍යා කොඩ අන හරතන් වහන්සේ පවා එතකොට එහිබෙක් වෝ මහනුප සම්පදාවෙන් පැවිදුූප සම්පදාව ලබන්නට මොන තරන්නං හිටු සම්පත් පුරාගෙන එන්න ඕනද කවුඩු හලකිනවා නම් භාවනා කිරීම අවස්සනය කියලා අවුතු විසිදහසක්කාලයක් ධාරුචීදය මහරාතන්න්නස භාවනා කළේ නැත්තේ භාවනාාවටටම කැපවෙලා දල් පල්වච උඩා හාරත්තිිපා කියලලා නිමින් හිටියයටොට සරියුත් මහරාතන් වහන්ස බුදුරජාණන් වහන්සේගෙන් අනාගතයේ නිඩ සාධතාපස්තුමා විදිහට ඉද්දි තමයි විගොයන ලැබේ අනාගතයේද ගෞතම බුද්ධ ශාසනය තුළදී ගෞතම බුදුරජාණන් වහන්සේ ළඟක් ගස්සාාවකතන්තුර ලැබනවා කියලා විවරණය එතා ලබාගත්තේ විදිමත් අභිඥාලාබේ තවසේ කුදියරි ඉද්දී මෙතකුට අපි අනෝමදස්සේ බුදුරජාණන් වහන්සේට යමකමහපාතිහරි යමාමහපාතිහාර පාන පුළුවන් කමතිබ්බ හැබැ මේ සෞධතා ප්‍රස්තුමාට යමාමපාතිහාර පාන හැකියාවත් තිබෙන හැ නමුත් අස්ට සමාපත්තිම උපදවාගෙන තීතිය තමාන්ට කරන්න බැදිය විස්මිතය දේ කරන්න බුදුරජාණන් වහන්සේ ගැන පැහැදී ඇතිකරගේ නිරෝධ සමපල්සුවයට බුදුරජාන් සම වැත්ල හිටිය මේ අභිඥාලාේ සාධථ පස්තුමා. ද සමාපසුවයට සමාලීන පුළුවන්කමත් තිබෙන හැ තමාන්ට බරියේදේවක නුත්තමයන් අහස බුදුරජාන් වන්සේ බව දැකලා ඒ විදි තනාගත බුත ශාසනයේ දී අග්‍රස්සාාව කුතුමන් වහන්සේ වෙන්න පාර්තනා කළ ඉතින් ඒවාගේ ධර්ම දේශනාාවං වලදී මඟපල් ලැබූ උත්තමයින්ගේ මඟපල්ලා අභීත්‍යය පසුපස අතීතය වගේ පාර්තනා හේතු සම්පත්තියෙනවා. සාමුක්කන්සික දේශනාවකදුණත් මඟපල් ලබන්නට ඒ හේතු සම්පත්යෙන් ඕන ඉන්දී ධර්ම දියුණු කරගෙන ආපිරිසක් වෙන්න ඕන දුණ කරගෙන ආයින්දය ධර්ම තියෙනයට තමයි. භාගවතුවන් වහන්සේ ඒ විදියට ධර්ම දේශස්නාපවත්වල ඉන්දියන් දියුණු තත්වයට තවත් පමුණුවමින් මඟපල් ලැබිය හැකි විදිට ධරම දේස්නාාපවත් වන්නේ එහෙම බැරි අයට බැහැ එදා මොන තරන්නම් පිරිසක් මඟපල් ලැබවේ නැත්ත යසෝදරාථේවේක තාත්තටවත් බැරි වුණවා දත් මහත්මය. ඔය ඇ බාවනා කළ යුතුමයි අනිවාර්යෙන් භාවනා කළ යුතුයි අතීතිය භාවනා කර පිහින්දා අවාර්තමානයපටි පළගත හැකි පර්තමානයේදී භාවනා කළ ොහොත් ඔය ඇත්තන්ට කල් නොයවාපති පල ගත හැකි අන්න පස්න ම වහන්ස භනාගන්න භාවනකන් සූදාන වෙන හැම වතාවකම පුර්වකෘත්තය කරන්න ඕන දැන් දවසකට. දෙපාරක් උදේාවස භාවනා කරන්න වෙලා වහදන් තියෙනවනම් ඒ දෙපාරෙන්ම පූර්වක් කොත්තය කරන්න ඕනට වාමයන් වහන්සේ රස ෙර සරණෑ පවන්ත මහත්මය පූරුවක්කෘත්යන් වැඩිස වැඩි වසයෙන් අපි කරවන්නේ භාගනාවට පටන්ගන්න භාවනා පටන් ගන්න ආධනිකයින්ට ආධනිකයින්ගේ හිතේකන් කරගන්න හරිම අපහසේ ඇස් දෙක පියා ගන්නකොටම ඒ මෙල්ල නෝනු හිත විතාරමුණුවර දුවනවා එතකොට පෝර්වයක් කෘතයන් ආදිය කරගෙන වන්දනාකරන් එද්දී හිත එකඟ විවී එකඟ විවී අම්මට්ට මඟ සමාධී ඇතිවෙලා බුද්ධානස්තතියාදී භාවනාවලට එනකොට සිත තුළ කුසේනෝ ත්වාර්තය වෙලා කටයුතු වෙනවා. එහෙම පෝර්වකෘත්තියන් සති අධ්‍යකක් සම්පූර්ණ අගසම්පූර්ණව කරගෙන එනකොට චිත්තසන්තතිය හුරුුණාට පස තිකටිගේ එක අඩු කරන්න පුළුව. එතකො දවසකට එකවීලාවක් විතරක් උදේට හෝ හවසට හරි. එ පුවක් ක නැතම් උදහාවස බුද්ධ වන්දනාදී විදිහට පූරුව කොත්යන් බුද්ධ වදනාවටම ගලපල කරන්න පුළුවන්. ඉටස්ස ඒ චිත සන්තති ඕන කරන තත්ත්වය තුළට පත්වන හින්ද. ඉන්පස්සේ ඒ වාදිවන වෙලාවේදී පපුරුවක් කෘත්යන් එ තොට කරන්න අ වස්ස වෙන්න කෙතියෙන් තුනරුවන් සහිකරගෙන භාවනාවි වඩන්න පටන්ගන්න පුළුවන් අ ලැබලතියන පුහුණුව සහ ලැබිලතියන පතිඵලත්තෙක. පහසක්නැතුව කරගෙනයන්න පුුවන් එතකොට වැඩිකාල යොදවන්න ඕන භාවනාවට මුල්කාලයේ වැඩිපුර පූර්ක් කොත්්‍යයාන්ඩියොම කළහම චිත්ත සන්තතිය සැකසෙනවා ඇයි අවස් කරන චිත්ත සන්තසය සැසීම සිද්ත වුණට පස්සේ පසු කාලයේදී පූරක් කොත්තැන් අවම කරල කටයුතු කරන්න පුළුවන් හොඳ ටැම්පතිපාලම යනකොට පරර්යක් කොත්්‍යයන් ඉතාම සලුව අසේමුණත් කරමින් ගටයුතු කරන්න පුළුවන් ඒ විදිහතතිේ කවුණන තේරුන් ගන්න ඕනේ. ඒටම්‍රශනය ස්වාමීන් වහන්සේ තමහත්මය ස්වාමීන් වහන්සේ විදර්ශනා භාවනාවෙන් පටන් ගන්න කෙනෙක් ඒ පූර්ලකෘතිය සමත භාවනාව වඩන පූර්රකෘතියෙන් වෙනස් ද නැත්තන් එකම පූර්රකෘතියක් කලලා ඊට පස විදර්ශනා භාව පටන් ගත්තර කම්මක් මැද තේවසරණ නිරවය පින් අන්තමහත්මය පූර්වකෘතිය සමත විදර්ශනා දෙකට වෙනසක් නැහැ. සමතිවිදාසනනා දෙකටම පූරවා කොත්්‍යයන් එකයි. එතන දිියපි හිතමකු පූරකොත්්‍යයන් වලද අන්තිමටාපී බුද්ධානස්සති මයිත්‍යය අසුභමාන භාවනාගන්නවනේ. ඒ බුදධානසතිම අයිතති්‍ය අසුබමාන භාවනා. ක මේ පූරුවක් කෘත්්‍යයන් බලදිවඩලා ඊට පැස්ස අපිට සමත භාවනාවේදී අප ප්‍රධාන භාවනාවක් විට ඒ පුද්ධානස්පති හරි ගන්න පුළුවන්. ඒම අයිත්‍ය අසුභමානආදිය හරි මේ අපි පූරුවක් කුත්යන් ඔලටම ගත්ත භාවනාව දිගට වටන විදියට ගන්නක් පුළුවන්. සමති විදාසනාවට පූරුවවක් කෘත්යන් දෙකක් නෑ එක ඇතියෙන්නේ. විදාසන භාවන මුලින් දනකට බොහොම ගැඹුලුවිදිහට දැනතත්ත්වීද නොති තේරෙන තැන්ට වඩාම් තේරුම් ගන්න අපහසේ වගේ දැන්න තත්ත්වය මර්ධනයවෙන්න ගොඩක්කඋපකාරවෙනවා මේ පූර්වකෘත්‍යයන් තේරෙන්න්න පටන්ගත් අට පැසමකද හිත එකන් කරගන්න අපහසේන ඒක තේරුම් ගන්න හිතේ අරමෝන්ට නන්වදදිී අහපවෙන අරමුණ එන්න පුළඩන් විෙන අරුණ එන්න පුළන් අරක තේරුම් ගන්න උත්සාහකන දේ අහපෝ ගොඳවෙලා තවාරමුණක් එන්න පුළුවන්. ඒත්වේ මර්ධනය කළදානවා. එම පූර්ා කුත්‍යයන් කරනකට, පූරා කුත්‍යයන් ගොදි වෙනසාක් නැහැ. පූර්ා කොත්‍යයම් එකයි විදර්සනාභාවනාවට මේ සාමාන් පූර්ව කෘත්‍යයම් වටලා මේ කිරීම විදසනා භාවනා ආරම්භ කිරීම බොහොම හොඳයි. කිරීම විදාසනා භාවනාට යොමෝන කිෙනෙක් වුණත් පූර්ා කොත්‍යයම් කරලා තිබ්බොත් පහසුයි පූර්වා කෘත්‍යයන් නොකර කරපුයි ඉන්නවා. පර්ුව කෘත්්‍යයන් නොකර විදාසනා භාවනා කරන්න පුළුවන් පූර්ුව කෘතයන් නොකර සමත භාවනා කරන්න පුළුවන් හැබැයි ඒක පූර්ුව කෘතයන් කරපු කෙනෙක් වගේ පහසහි යන ගමනක් නෙමේ ගොඩක් අපහසු ජවිධ කම තියෙනවා දැන් අනාපාන්සති භාවනාවවිදි පූර්ුව කෘ්‍යයන් කරල ඉන්න කෙනෙක් අප ගනාම් කිරීම දෙන්න. නමුත් කෙලීම මානාපාන්සති භාවනට යන කෙනෙත අපට සිදධ වෙන සමාදාට ගනාම් කිරීමත් කරලා හරු කරගන්න. ඒ වගේ අර චිත්ත එකගතාවේ ගැටි මතු වෙනවා අවසර සට මහත්ම සාමස වහන්සේ දේශනා කරා දැන් විදර්ශනා භාවනාව කිරින්ම වැඩීමෙන් මාග පළවට ඉක්මනින්ම කදාවෙෙන්න්න පුුවන් කියලා නොට වහන්සේ මට ගොඩක් කියන්න පුලන්තටකොට දැන් අපි කැරින්ීම විදර්ශනා භාවනාව අප කැරීම වැඩවාන්න සල්ලා අප හොඳින් සූත්‍රපට අි දරම්බෙටට දේශනා හඳින් හ යෝනුසු මයිර්සකාරයක් කරලා සිතක සිතක්න පුළුවන්ද කිරින්ීම දශනා භාවරීම හි පින්හත මහත්ම ඔබතුමා පැරිසටහට දැන්ද සම්බන්ධන මුලේ දම සම්බන්ධනා අදක්දේශනාවට. අ අදනාක සම්බන්ධනේ දැන්නේ අද දේශන හොඳයි. පින්හන්ත මහත්ම අද දේශනාවේදී? අපි පින්වත් ඔබතුමාලගේ අවධානය යොම කලානේද සමතිවිදසනා භාවනාවලලි දැනගන්න ඕන කාරණාවග්‍යය සම්බන්ධව. එගමන්ට මහත්ම මම කිව්වනේද. මුලින්ම පරතෝගෝසේ තියෙන් ඕන යෝුණුසෝමංසකාදයේ තියෙන් ඕන පරතෝගෝසයේ විස්තර කරල ධර්මග්‍රන්ථ දැනේගෙන ගන්න ඒ ජිවිිතේ දැනේගෙන ගන්න. අටවාටේකාදී විස්ට දනේගෙන ගන්න ධර්මේ පිටි පටහොන් අවබෝධය අත්තියා ගන්න. ඒ විටියට මං අර ආතුමිකයේ. එඒටල් මුලීම භාවනා වටනකොට ඒ ධර්මීතන්නා බිස්සූන් වහන්සේලාගේ ඇසූ ලබාගෙන සැටසංකා ඇති නොවන ආකාරයට පරතවකූ සහීම ඇතිකරගන්න කියලා. ඒ කිය කියන්නේ දහම් පොත්පායවීම ධර්මස්්‍ය වනය කිරීම ධර්ම සාකච්ඡා කිරීම ස්කන්්ඩ ධාතුවායත්න ඉන්දිය පටිච සමපාල චතුරාල සත්‍ය ධර්මය යාදිය ගැන දැනුමක් ඇතිකර ගැනීම එහෙම කරගන්න කියලා මුලින් අමේ මතකද මේ කවුණ කීපයක් මතක් කළලා අප අධ දේශනාවදී අද මුලින්ම සම්බන්ධ මත් අද තර මුලින්ම සම්බන්ධේ දේශනාව දඒගේ සම්බන්ධච කෙනෙක් ඉදිසල මෙහම දෝ මාසකාරයක් ඇතුවාත් කරගන්න බෑල න්ස අනිවාර්යෙන් පිසනහරම දැන් අපි මේ කිව විදිහට ගියොත් තමයි කරගාන්න පුළුවන් වෙන්නේ අපි කිව්ව විදිහට නැතුවගියෝතින් කරගන්න අතීත හිතු සම්පත්තාදී තිබ්බාම උනත් බොහොම දුස්කරකම තමයි පාවිච්චිකානවෙන් දුක්කාපටිපද දන්දාබිඥ්ඥා වගේකම්වලට පත්වෙනවා මේ නිසිමාර්ගයෙන් නොගියොත්, නිසිමාර්ගයෙන් ගියෝතින් සුකාපටිපදා කිප්පා පි්ඥා වගේකම්වලට යන්න පුළුවන්ඒක අප හේතු සම්පත් ඕන වෙනවා. ඉතින් දර්මස්ස වනයකදන්න ඕන කල්යානිමිත්තුව ආස්සේ කදන්න ඔඕන් දර්ම සාකච්ඡා කරන්න ඕන විසේසි මස් කණඩධාත්වා ඇත්නාආදී දැනගන්න ඕන සූත දේශනාවල තියන කවුණු. ඒවාගේ අභිධර්මයක් දැනයකෙනගන්න වෙනවා යම් පමණකට අභිධර්මය පරතයට යන්න අවස්ස ැහැ පතයට යන්නන්ය පුතයි ජනවාස්සේ විතරයි. නොමුයි භාවනාවට අදාලි විදිහ දැනගන්න වෙනවා. ඒවාගේම හික්වීමට ඕන කරන සිදු පටකම දැනගන්න වෙනවා. අර මුලින්කූව විදිහට. මංගලේ ව්‍යා්ග ප්‍රච්ච ධම්මික පරාභාවගේ සූත දියශනාවයට අඩාළවත් හර මුලින්කිව විදිහට ජීවිතයේ සමබර කරගෙන. ආර්ථිකයේ රැකයා ගෙදතුදී කටයු සම්බර කරගෙන. ධර්මඥානය ගැනට තියෙනවානන් වැද දුෘස්, ඒවත් නැති කරගෙන මාර්ධනය කරගෙන. නිරවුල් නිවැරදි ධර්මඥානයක් ඇති කරගෙන. ඒ ධර්මඥානයක් ඇති කරගෙන ම මේ විදිහට කමානුකූලව විදස්සනා භාවනාවෙන් මඟපල් ලබන පැත්තට යොම්වෙන්නට ඕනේ. ත් මහත්මට පැහැදිලි දේක ස්වාමීන් වහන්ස ඕමත් මහත්මය ධම්මික සූත්‍රයේ ද ස්වාමීන් වහන්ස වම්මික සූත්‍රයේද ධම්මික සූත්‍රයේ වම්මික සූත්‍රය ඕපාම වක්ගේ නැතියෙන්නේ ධම්මික සූත්‍රයේ මම ඔබට ලමේ ලැබෙන සලස්වන්නා හම ස්මස ංජසිරයේ ගැහීමම ම ගොඩක්විස්තර තියෙන්නේ. එ ම ලෝපං අන්තම හත්ම වාමීනාාත මං අර එකතරක් කියව්වා නාව්‍යනයේ අයදම්ම ස්වාමීන්දජාණන් වහන්සේගේ පොතක තිබ්බා විදර්ශනාවට වඩා සමතයේ වඩා විදර්ශනාවට හැරෝ පහසු බව විදර්ශ කෙලින්ම වැඩීමට දුෂ්කර බව. ඒ කොහොද ස්මන්හන්ස. පිින්වන්ත මහත්මා එතන මෙහෙම කානාවත් තියෙනවා භාගවතුන් වහන්සේ ළඟතිී ධර්මාභූතිය ලැබූ පිරිස අතිබහුතරයක් ඉන්නේ සුස්ක විදර්ශක විදිහට කෙලීම මාර්ගපල් ලැබූ විදිහට අතීතු භාවල භාවනාදිය වඩලයින්න පින්වතුන් අතර හේතු සම්පත්තියම තියෙනයා අතර භාගිවතුන් වහන්සේ සාමක්කංසක දේශනාදිය පවත් අද්දී. ඒයට ධර්මාභූතිය ලැබෙනවා. එතකොට වඩා පහසවෙන්නේ කොයිකමේ දෙ කියලා ඇහුවොත් ඇත්තටම ගොඩක්ම පහසුකමේ ඇවිල්ල සිත දියුණු කරගෙන විදස්සනාවට යොමුවන කමය. මොකද ඒකින් නිරෝධ සමපය සේසා විඥා ලැබින් ආදී බොහෝ දේවය කද ගන්න පුළුවන්. පහසුකමේ ඒක වනාට ඒකමේ හැමෝටම කරන්න පුුවන්කමක් නැහැ. ඒ ක්‍රමය කරන්න නං ඒ අයට ්‍යානාදී උපතවාගන්න පුළුවන්කම තියෙනවා. එන්නසා මඟපල් ලබන ගමනට හැමෝටම කර ගන්න පුලුවන්ක මේ තමයි, සුස්ක විදර්ස්සකගේෙක්විදිට කටයුතු කරනක. සුස්ක විදර්සගේෙක්ුදර කටයුතු කළ හම කල්නොයවාම, ඒ ඇත්තන්ට ප්‍රතිපල් ලබන්න පුළුවන්කම තියෙනවා ඔයකම දෙකින්ම යා හැකි. නමුත් සිතදියුණු කරගන්න පුළුවන් විදිහට ්‍යානා කල්නයවා උපදවාගන්න පුළුවන් විදිහට හේතු සම්පාත් තියන කෙන ෙත්ත බොහෝ විස්මිත දේවල් කරන්න පුළුවන්. හැබැයි. ඒ විස්මිතදේවා කරන්න හැකියාවක් නැහකෙන් පංාබේත්ඥයි උපදවා ගන්න පුළුවන් කියනිර කිවේ. ඒ පංචාභේඥයයි උපදවා ගන්න පුළුවන්කමක් නෑ. කෙලිීම සුස්ක විදස්සකෙක් විදිර කටයුතු කරපු අයට දැන් සූත්‍රදේශන අවසානයේද. හතල ස්දහසක් ධර්මාභිසමය ලැබුවන්. ඒවාගේ මෙපමණ ප්‍රමාණයක් සූ වහන් වනා මෙපමණ ප්‍රමාණයක් මේ විදිහට සක්කදාගාමිඋනාදී විදියට සඳහංවෙද්දී ඉතිෙන්දි ධ්‍යාන උපදවා ගැනීමක් නෙමී නෙවනේ ඒ හැම තැනකදී වෙලා තියෙන්නේ ඒඇය මඟඵල උපදවා ගැනීමක් ඒකට ඇසුස්ක විදර්ස්සකක් විදිහට කරන එක තමයි පහසු වෙන්නේ. දැන් අහපව නැවත තික කියෙන පටලවගන්න එපා කියලා මකද අතිබහුතරයක් සුස්ක විදහසකයෝ තමයි ඉන්නේ. අව මේ නාමලේකන එහිබික්වෝ මහනුක සම්පදා ලැබූ අයගින් වැඩි බහුතරයක්. පින්වර්ටනිි අර කලින් කිව් ආකාරයට දේශනාවන් අහනකොතිඒ තත්ත්වයට පත්වෙලා තියෙනවා. පසුව භාවනාදයවට ලධ්‍යානාධය උපතවාගෙන තියෙනවා. ධ්‍යාන උපදවා ගෙන ගුදර්සනාවට එන්න පුළුවන් භාවනා ක්‍රමය හැමෝටම කරන්න පුළුවන්කමක් නැහැ. කෙලිම්ම විදස්සනා භාවනාකමේ හැමෝටම කරන්න පුළුවන් ඒක හේතුත් තියෙනවා මාරයාගේ බලපයම් වැඩිවසෙන් ද්‍යනලාබීන්ට මේ‍යානුපදවා ගෙන භාවනා කරනයට තියෙන්නේ මාර පාසික බලපෑම් කෙලින්ම සුස්ක විදස්සක භාවනා කරනයට ඉතා අවම මට්ටමක තියන්නේස පැහයි. ස්ම වවාන්ස මේ අපි ඇත්තරම ඇතිවෙඩ පාරමිතා පුරල තියනවද කර දන්න ති හින්ද මේ භාවනනා කරන ගමන්ම දස පාර්මිතත් පුරණක නේද හරිම ක්‍රමේ රෝපින් අන්තමහත්ම දස පාරමිතාවලට අදාළකානා ටික තමයි දම්මික ව්‍යග්‍යපච්ච්‍ය මංගල පරාභවාදී සූත දීශනාවල අන්තර්ගතව තියන්නේ. එතකොට දානසීල නෙක්කම්මා මේ ප්‍රඥා වීදය කන්ති සච්චය අදෙත්තාාන මෛත්‍යය උපෙක්කාදී කාණ එකඒකාආකාරයට අර සූත දීශනාවලද මතුව වෙනවා ඉතිං ඔය පින්වතුන්ට පාරමී බලේ නැතුවනෝතිී මඟ පපල් ැබීම දුස්කරය පාරමිතා කියන්නේ ඔය ඇත්තංම සසරින් එගුඩ කරව කාන සසරින් එගුඩ කරවන ඒ පාරමිතා සම්පූර්ණ කරගන්න ඕන මඟ විදර්ශනා භාවනාදී කටයුතු කර දුණත් වර්තමානයේදී පූරභාග ප්‍රතිපදාව කියර කියන ඒ පාරමී දරම දියුණ කරගන්නට කටයුතු කර ගන්න ඕන සරු සුවාමින්න් වහන්ස ශිෂ්කවිදර්ශ භාවනාවේදී දිට්ට දිට්ට පඉළිබඳ පැහැදිරිතාවකට පත්ච්ච කෙනෙකුට නිතරම පවතින සමාධියයක් සිටේ පවතින්න පුළුවන්ද එහෙම නැත්තං සුෂ්ක විදර්ශනාවේදී සමාධී ගැන පොඩ්ඩක් පවතින විදහ ගැන වහන්සේ පොඩක් පැහැදිලි කර බොහම හොඳයි පින්වන්තමහත් මිතාම හොඳයි පස්්නේ දිරිපාත් කලයක එතනැදී දිික්්ති විසුත්තිටී ස්කන්ධධාතු ආයත්න ඉන්ද්‍රයාදිය විමසමින් ඉන්න කෙනෙක්ට සමා බොහොම ප්‍රබලව දිකටම් පවතින්න පුළුවන්ද සමාධිය කොහොමද සම්බන්ධව ඇසිරෙන්නේ කියලා ඇහු හාම පිවන්ත මහත්මිය සමාධිය කියල යන ඒකාගතාවයට නමා. සිත දියුණකයන සමත භාවනාකවලද ඒ දියුණුවන ඒකාගතාවේ අපට එක අරමුණක් එක්ක පවතින ඒකාගතාවයක්. එතකොට එකකාරමුණක් එක්ක පවතින ඒකාගතාවය අපි ඒ විසිත විස්මිත තත්වට පත්කරගෙන ්‍යානාදය උපතවාගන්න පුළුවන් තත්ත්වයට එකකාරමුණක් එක පවතින ඒකාගතාවයක්. අන්තිමට අභිඥා උපතවා ගන්න පුළුවන්. ඒ වනාට සමත භාවනාව කෙලවරා භික්ඥාව වුනාට විදර්සනාභාවනාවය කෙළවර නිවනයි. නිවන්දකිෙන යන ගමනේදී අපි ඉස්කන්ද ගත්තා මේකාරමුණක් මෙ අරමුණු අච්චි ප්‍රවිශාල පමාණයක් එතන තිෙනම්. රූපස්කන්දේ තුළ අරමුණු රාසියක් වීදනා සඥ්ඥා සංකාරය විඤ්ඥානයෝ තුළ අරමුණු රාසිය ඒවාගේීම ධාතුවාඇතන ඉන්දයබේදයෙන් කොයි විදිහකට ගත්තර් අරමුණ රාශියයක් තියෙන එතකොට විවිධාකාර අරමුණු රාසිියක වනත් හසුරුවන්න පුළුවන් විදිී ඒකාගතාවයක් අපිට ඇති වඩෝන ඒ ඒකාගතාවේ දිගටම පවතිනවාන ඒ විවිධාකාර අරමුණු රාසියක් ඔස්සේ පවත්තාගන්න පුළුවන් සමාධියක් තියෙනවානම් සමාධිය ඒකාගතාවය කියන්නේ චෛතසිකවලනම් පසවේත්නා සංඥාචේත්නා ඒක ගතා ජීවිතන්ද මනසිකාරක කියන සබචිත්්‍ර සාදාාන් චෛසකළ ඒකා අගතාකෙන් චසිකම සමාදිය වෙන්නේ. එතකොත් අරමගේ බොහෝ ආරාමණයොත්ට එක විදසනාවේ විදසනා භූමියට අදාලෙස් කන්ධාතුවා ඇත්නාදී බොහෝ ආරාම්මණයොත්ට එක්ක සමාධිය පවත්තා ගන්න පුළුවන්කම ලැබෙනවා කියෙන අකන්්ඩෝම එක දිගටම ඒක බොහෝප්‍රතිඵල ඉක්මෙන්ට ලබාගන්න පුළුවන් හේතුවා අතීත හහිතු සම්පතෘත් නිසා අවස්ථාව ලැබෙන්නේ. ඒත් එවැනි තත්ත්යක් නිර්මාණය කරගන්න ඕන එතකොට භාවනා වඩන්න ගත්තී පැයක් නම් සම්පූර්ණය මිස්කන්ධාතු ආයත්නාදී බොහෝ ආරම්මට රාසයක් එක අකණ්ඩෝම පවතින සමාධි තත්ත්වයක් හිත සන්තතිය තුළ ගොඩ්නැබිල තියෙන ඉන්නම කියන්නේ ඒක සමාධින්ජයක් වෙනවා සමාධි බලයෙකුත් වෙනවා. සාමේණී. ඕපින් අන්ත මහත් සාමනින් අවසරයි මේ අපි දුදැන් මේ ගී ජිතේගත කරජ තැන් මේ රුක්ක මූල ගතවෙන්න ආර්්‍යගත වෙන්න බැහැනේද මේ භාවනා කරද්දි එක් නිසා මේ ගෙතරද භාවනා කරන්න යෝග්‍යම ක්‍රමයක් අපිට පොඩ්ඩක් පහදු ලදන්න පුළුවන්ද ගෙතර ද යෝග්‍යම මහත්ම ඒකට ගෙතර පරිසරය කල්්‍යයානි මිත්‍රෝ කරගන්න. ගෙදරද ගෙදර ඉන්නේ මවපියන් අඹු සැමියන් දූතරූ ඒ අය අතර සාකච්ඡය කළ බොහෝම එකඟතාවෙන් එමි බයානට සසරගෙන ඒයට තේරුන් කරලා සසරින් එතර වන ගම නැට මේ කාලසීමාවේදී මං භාවනා කටයුතුයෙම කරන්න අදහස් කලාා විදිහට කටයුතුකින් කියනකොට ඒයි කවුුණාවන්තන සද්ධපද්ධ කරන්න නැතු හැසිරෙනවාන එතකොට ගෙදරදි තමන්ගේක් මේ තමන්ජීවත්වන කාම්බරේ එක තැනාකාරේ. එහමන ඇත්තන් තමන්ගෙනවසේ බුදුමැඳරලට වංකරගත්ත තනක්කාරි. එහෙමන ඇත්තම් හුදකලා නිස්කලංකව ඉන්න පුළුවන් තන සමහටඒක තමන්ගේ ඇන්ද වඋනත් වෙන්න පුළුවන් ඒ වගේ නිස්කලංකව නිහඩව සංසුම්ව භාවනා කරන්න පුළුවන්තන නිවසි සාලි හෝ පුටුවක් ළඟ හෝ දකුම නොහෝ තැනක තමන්ට මෙතන සුදුසී කළ දැනේවි. ඒ දැනෙන තැන ඒ විදිහට කටයුතු. කරගන්න පටන්ගන්න මේ නිමස තුළ අර ආරන්සේනාසනට පන්සල්ල ටහෙම යන්න කාලේ නැති අති බහුතරයක් තමාන්ගේ ගෙදර ඇඳම තමයි තමන්ගේ භාවනා ආසනයේ බවට පත්කරගන්නේ. සමහරුන් බහුතරයක්ම ඉන්නනම් තමන්ගේ නිවස බුදුමරුරක්තින හැම ගෙදරකගේ බුදුමරි බුදුකාම්බරයක් හරි තියෙනවා ඒ කාම්මරයේ ඒ බුදුමැරවන් කරගෙන එතන මිට්්‍ර විංකරගෙන් තියෙනවා ආසන තියෙනවා දොරවාහගත් බහිර සසාද්දැහන්නේෙත්නෑ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා බොහම අලංකාර වපූරුවට බුදුමඇර තමාන්ට බුදුන් අදන්න පුළුවන්ද ගෙතරන්න ඔකෝටම බුදුන් වැන්න පුළුවන්ද සකස් කර ත් තියෙනවා සමහරන්නං ඒ තැන්වල පිරිත්තැන් කලයක් වගේ තියලා ඇතමාන් හැමදා මුදහාවස පිරිත් පිරිත් කියනකොට බිරිත්තුූලත් අල්ලගෙන පිරිස් සච්ඡායනා කනවා ඉස ස දමනක්මයනකොට පැන්ටිකක් එහෙම පානයකනවා ඒවගේ දර්වී කසනපුනෝතින් ඒ පැන්ටිකක් එහම දෙනවා උනෙමම් ිස්සාවාාවත් පාවිචිකයනවා ගිතරවටෙ පිටං විට යහනවා සේසේ මං්ොක කොළ ගැඳ වගේ අමනුස යම්කි සඥා දැන්න කොටේ වගේ දේව කයනවා. ඒ විදිහට තමන්ගේ නිිවසිෙක්. භාවනාවට යූග්‍යයි කළ හිතන තැන කාම්බරී වීවා ගෙදර දුක පොඩිකමමානුව තියෙන ස්වභාවය අනුව සමහටක ඇඩ විදිහ හරිකමන්න තියෙන තැනක් භාවිතා කරලා කරන කටයුත්ත කිරීමේ ලදග අවිසරැ වූමන් වහන්ස අමනුෂ්‍ය දෝෂි කිව්ව හම එක කියන්නේ අපිට මේ භාවනාව එපා කරන ගතියක් කාලයක් ඇත් දයවා ඒක දේ එහෙම වෙන්නේ දෝෂ නිසා පිවන්තු මහත්මය භාවනාවේ පාකරවන වගේ කාණාවක් එෙනනාම් බොහොවිදක තමංගති ්‍යා්‍යන්තරී භාවනාවේ රුචිකත්වය සහ. අනාගති ලැබෙන පතිඵලාදිය ප්‍රමාදවීම් සහර එක තැනැහැසයෙන් සම භාවනා කමටහනි කමටහන මේ නිරවුල් නැතිකමේ දෝෂයක් ඒ වගේ කානාවක් විය හැකිවෙන් පුළුවන් සමහලාට අමනුස්්‍යයෝ ඉන්නවාන අමනුස්්‍යයගේ වනත් මහල්ලාවට අම්යම් බාධ පැමිණෙන්න්න පුළුවන් ක්‍රම තියෙනවා. ඒවට කොහොමත් හොндаයි පූරුව පුෘත්‍යංගොලද දෙවියන්ට ආරාත්නා කරන එක. සලු දෙවියන්ට ආරාත්නා කරන්න සිලු දෙදියන්ට ආරාත්නාකාද දෙවරු එන යන තැනක. දෙවරු තමයි යටතේන්න පහල කොට්ටාසයක් වන අමනුස්සේන්ට තැඳෙන් ඉඩ දෙන්න දෙවුරුරයයි ඉවත් කළදානව රාටනාටය සූතයේ තියෙනවගේ දෙවියන්ට හඬගහල කියනකමේ නතන තියන්නේ. ඒය පිින්වතුන් ඔය පින්වතුන්ගේ නිර්සල්ට සම්බුද්ධ වන්දනාදීයට කලින් පැමිණන්න කෙලා දිවාන් ආරර්ණා කළ පැමිණුන් දෙවියාන්ට අන්තිමට පින් අන ෝදාංන් කරල එහමටයුතු දියඒ ග බලාගන්න වරවගේ අමනස්වය නැතිීන ැති වෙන්න ඒයිඒත් කළදාන්න හුඟක් කෙලාවට භාවනාදයේ පාවීම පිළිබඳ කවනක් එෙනවා නම් භාවනා කමටහනේ වැරැද්දක්හු. මෙමොකද භාවනාවවැ අධදි කල් න වාපති පැලබෙනවානේ. නිදසනා භාවනාවත් නම් දිත්ති විුද්ධය කවුණත්ත දවස්කිීපයක් පරිපුර විහස වෙන්ඩ වනත් අවබෝධදු නාට පස්සේ වක්කඩේ කඩෝ වගේ. ඉට ප්‍රශ්ික වාන කඩලාගිය වගේ සම්පූර්ම නිදහසේ ඉන්පස්සේ මිස්කන්ධාතුව අඇත්නාදී හොටට හැසිරමින් ගැඹුරින් ඉබිමසාහ බලමින් කටයුතු කිරීමේ පහසු ඇතිවෙනවා හබැ භාවනා වඩත්දි ඒ පිළිබඳ බොහෝම සුවදායි දැටිකමැත්තක් වැදිවීම තමයි සාමාන ස්භාවේ. සාමාන්‍යෙන් භාවනාවර්නය කනෙට දැඩ්ඩි කැමැත්තක් දැඩි වෝමනාවක් දැඩිය අආසාාවක් සහ අද ලගූ ප්‍රපලවලට වඩාපති පල හිට ලබන්න ඕන්න හිටළ ගොට වල්ඩා තව අනිද ලබන්න ඕන දට පතලක් කාරද්දිී. දැන් පතරගැන කිය අපි නැරත්න පුරහින්ද. එතකොට පතලකාරන්නකොට පිින්වත්න අ මැනිකම්වෙන ගත්තාම ඒ අය මේ දැංවෙනට අට නමයට රඇතිේ නෑ පහොතාවද පහයට වෙන්න ගන්නවාන අන්න ඒවගේ මේ. මේ නොතේතාසාාවක් ඇතිවෙනවා ප්‍රතිබල ගන්නකොට ලැබෙන කොත පත් ස්වාමී වහන්ස දැන් මෙත ඊළඟ අංගහරවාදදලා ශ්‍රිෂ්ක විදර්ශනාව අපිට වඩාගන්න ආකාරය ඔබ වහන්සේ අපිට අවවාද අනුසාසනා ලබද නොරද ස්වාමී වහස මොකද ඒක තමයි බොහෝම වැදගත් අප ීවිතයට ඉක්මට අපිට ලැබුණුම් මිනිස් බවයෙන් ප්‍රෝජනයක් ලබා ගන්න තරුවොන් සරණයි තරවසාය පින්වන්ත මහාර්මය අපි ඒ විදිහයට කටයුතු කරන්න අද පින්වන්තෝ ය ඇත්තන්ට තව ටිකවෙලාවකින් අපි න් පංාසර පොඩි හාමුදුරු ඒවාවී පිංවර්ත්නී මේ අදර නියමිට පත්තිකාව ඒ පත්තිකාය බොහෝ කවනමං ඇතලත් කළ තියෙනවා ඒක අවසානයේ අපිත්නි අපි ඔගට ඇතුල් කල්ලා තියෙනවා භාවනා වාකයෝ කියල කොටසක්. එතන හිස්තැනක් තිලා තියෙනවා මේ කියල චිට්ටිකක් තිරතිෙන ඉට පස්ස භාවනා වඩමින් සිටියදී කියර තියෙනවා පූරකෘත්යන් වල බුද්ධානස්මතිය මෛත්‍රය අසුභමානවලින් බුදධානස්මතිය හරි මෛතර ඕනන් භාවනාවක බුද්ධානුස්මති භාවනා වඩමින් සිටියදී. ඉත්පිට රාගන්නඕනේ ඒක, අසුබනං මේ අස්ුභභාවනා වඩ මින් සිටියද. මානනා මේ මාන මාන සතිභාවනා වඩමින් සිටියදී පහළ වූ නාමුරූප ධර්මයෝ සනයක් සනයක්පාසා ඇතිවනැත්වගේ බැවින් අනිච්්‍යය කියලා ඊට පාසසි නාමුරූප ධර්මාදය අවබෝධ කරගන්න වා්‍ය වගයක් අපි දීලතියෙනවා. ඒටික අධ්‍යනය කරල කීප්‍රවතාවක් කියවල දැනුවත්ව ඉන්න ලබන සතීතිී ලබනගරුවාද සුස්ක විදස්සකව විදිහට භාවනා ආරම්භ්‍ර කරණ ආකාරය ෆිංවාන්තෝගට අපි කියර දෙන්නා. සුස්කවිදර්සක භාවනාක මේ මම තව ස තව සතිතිකක් ිහිල්ල කියල තියන්න බලාපොරොත්තු වනේ නමු ති ආරත්නාව පම පිළි ගත්තා පිළියග ලබන සතිදාමය කියලා දෙන්නම් ඒ අතරට ය දන්න අරල් දැනුවත් කළ යුතු කාරන මොක දස්කන්ඳ ධාතුවා අඇත්නාද තව දැනුවත්වෙන්න ඕන කාරන වගේ ඇතියන ටිකත් අතරදි කියල දෙන්න සාධ්‍ය සාධස්වාීය වහන්ස බොහෝම සතුරදායක දේශනාව බොහෝම පෙන්ස්වා. විමත් ධම්මතමහත්ම මහිතනිරන් දහයත් පහුනානේද හො පංවත්මේ දැන් අපේ පොඩි හාමුතුර ඔබට පත්්‍රිකාව එව්වා ඔය ඇත් ඒක ඩවන්්නෝඩ් කරදන්න ඒක ලබාගාන එක කියවන්න කියවල දැනුවත් එන්න ලබන සතියේද සූදානං වෙන්න අපි හෙමනං ඔය සත්පුරසේනට පින්වත්නය සුක විදර්ශකයින් විදිහයට ඒ භාවනා කරන ආකාරය කිය ලදෙනවා ලබන සතියේද අපි පූර්වා කුතයනුත් ඒයට ඇත්තක් කරනවක්. පුරුව කුතයං වල ප්‍රතිකාව ලබාදිල විස්තර කිරීම ලබන් සතය අපි හිටිවේ නමුත් ඒත් එක්කම සුස්ක විදර්සකින් අදාළ කරන භාගනාකමටහනුත් ලැබන් සතයේදී, අනිවාර්යම ලබාදල කටයුතු කයනවා මේ ලබාගත්ත මනුස්ස ජීවිත අපති අන්න නන් දෙන්නේ එපා හිස්කෙනෙක් වෙන්න එපා. හුගැක් අය. ඉපදෙනවා වැඩ කර නති හිස්තීවල් ගොඩාක් එකතු කරගන්නවා අන්තිමට තමන් එකතුකරගත්තයි හිස්තීවල් මැද්දිී පිින්ංවර්නයේ ඒ සාලාවකම උඩු පුරුව පෙට්ටියක දවස් එකතුනාක් වගේ අදකාලන දවස්යකතනකුත්ප එක දවසම් අද අදහනාගයටය වන්ඩ වෙනවා. ඒවාගේ ෆිින්වර්න මේ සරයේ අන්තිමටයක පොළොයටත් අරි ආදාානය කළ ගෙනනි තිේ රය අවසංගල යනවා නමුත් ඔබේ කරම වැඩ පිළිවල නවතත්ත බෝකු හැරි තනිත කරවනවා මේ දීරික භයානක සසරක්හින්ද කල් නොයවා උතුම් ප්‍රතිඵලගන්න මනුස්ස ජීවිතයේදී අඩුම තරම සූහහාන මාර්ගයටවත් පත්වීමේ අධිස්ථානයෙන් ඔබ කටයුතු කරන්න මේ දුක් පින්ඩ හොන්ටටම ඇති සසරින් ඉතරවෙන්නට වග බලාගන්න සත් පස පිින්ර්ත්නේ. අදත් ආක්ෂණය කටයුරසිල්ල මෙහෙවමින් කටයුතු කළේ පින්වන්තා පේසෙස්ේ ඇ අපරහැකේ පඥ්්‍යාසාර පොඩි හාමුදුවන් වහන්සේ ධර්මදාන්ද අයකත්වයන් දර්වී පින්වන්තාපී ඩුබාහි පදංචි දම්මී ගමගේ මහර්මාසාන්තය තමගගේ මහර්මවිියනය පුතනවා පවිත රටවල්ද ඉඳමේ පුුණ්‍යවන්තුහය ඇැත්තු, අදත්රේමේ ධර්මසාකච්ඡා භාවන වඩ සතහන් හා සම්බන්ධ වූවා සදහැපට සත්පුරස පින්වලත්නේ ඔබ හැම දෙනාම. මෙතෙක්ේලා සිදුකර ගත්තපුන්න සම්බාර්යෝ ඔබ නමීමියගේ සංසාරික පින් බලාපොරොත්වයෙන් ඇති පාදත්වප ජීවී නෑඇදැ එනට ඒකාන්තේම අනමෝදැන් වීවායක්‍ර ඥාතීන්ට පින් අනමෝදැන් කරන්න ඉදම් මේ ඥාතී නංහෝතු. ඉදම් මේ ජාතී නංහෝ තුූ සුකිතාහොන් තුජාතයෝ ඉදන්වෝජාතී නංහෝ තුූ සුකිතාහොන් තුජාතයෝ. සිගන් ඕූඥාතීනං හෝ තූ සුකිතා හොන්තුඥාතය සලම දෙවියන්ට මේ පින් අනමෝතන් කරන්න අල්පේසාක මහේසාක මහනභාව සම්පන්න පින් කැමති දෙවරු මේ පින් අනමෝදන් වීවා නිරන්තරීම පින්වන්ත ඔබත්. ඔබේ අඹු සැමියන් ඔබේ දූතරුව, ඔබේ ආදනය මවුපියයා, ඔබේ පෞදේසිරුතිනාත්, ඒවාගේම මේ සඳහා කැපවූසි රුදිනා අපි අපරැේ පඥ්ඥාසය පොඩි මුතුරුව, ඒවාගේ මිසේසයම මිනිපුරාමමාසන් තපු අ ආරන්සේනාස නිර්මාණය කර ගුරු පනුරක් කල අපට පූජා කළ සුපින්වත් ජයිලාල් මැතිදන් මති යදූ දරුව ඒ අපි වෙනුවීම නිර්මාණය කළේ ඒවාගේ ඒසිරු සත් පුරුස ඔබ හැම දෙනාටම දෙවියෝ ආසිර්වාද කරත්වා දෙවියෝපින් ලබත්තා දෙවියෝ ඔබෝ රකිත්වා දෙවියෝත් නිවනින් සැනසේත්වා ඉක්‍ර දෙවියන්ටපින් අනමෝදන් කරන්න ආකාසත්තාචය. ආකා සටහාාජපුුම්මටට දේවානාගාමහිිකා. punyan tam anumudit va çiran rakkan sambudde sasinan çiran rakkan sambudde desinan çiran rakkan sambudde මෙසේලම පුුණ ධරමයෝ මේ ගහොර කටුකය දුක්කිට සසරින් එතරව ලබන ලූතුරු බුදු පසේ බුදු මහෞත්තමයන් වහන්සේලා සාන්තයි 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 සවෑ සුන්දරය කියයා වදාල නිත්‍ය මංවල පරම සුන්දර අජරාමර උතුම් නිවනින් සැනසින්නට නිවන් දකින්නට හීතු සම්පත්ම වීවායකල නිවන ම අරමුණු කරන්න. ඉදන්මී ප්ඥන්. අසවකයා වහන් හුතු සවක්්‍ය මේ පින නිවන් අවබෝ්ධවීම පිණිසම නිවන් අවබෝධ වීම පිණසම මීතු වීවා මේ කුසලයේ බලයින් මේුසල බ නිවන් දකිනාතුරුම दखनाव दस आशालस आशालीदे असात्ष इन गीतुरुष इन गेद पाप मित्र इन गीत पाप मित्र इन गे आश्रय दीवा

ත්පුරුස පින්ංවත්නය ඔබටයි අපි මේ ආසිර්වාද කරන්නේසිලුතාසනය කටයුතු මිහිවමින් අපි විසාාර සත්‍යයක් වුණු පින්ංවන්තපී අපයකේ පඥ්ඥාසාර පොඩි හාමුදුරුවන් වහන්සේට ඒවාගීම දායිකත්්‍යන්දරමින්මි කටියු සිදු කර පපු පින්වන්තතාපී දම්මික ගමගේ මහත්මානන් සාන්ති ගමගේ තෑබට මහත්මිඳූ දරුවන්ට ඒවා ගිමි විත ටවල්ලරින් දිමින් ඇමේ උතුම් ධර්මදානය කොටස් කරුණු පුුණ්‍යවන්ත සත්පුරුස ඔබ හැමදිනාට සරු දෙනාටම අපි ජයිලල් මැත් මැතින හැමදිනාටමත් ඔබ සැමට නිිදුක් නිරෝී තීතිකා ස්ලබේවා. අභිවාදන සීලී සය නිච්චංවතා ප්‍රචායිනෝ චත්තාාරූ. දම්මාාවටන් තිය ආයුවන් නෝසු කම්බලන් ආයුරරූගෙ සම්පත්ති සග සම්පත්තිමී වචය අතුූනිබාන සම්පත්ති ඉමිනාතිී සමිච්චතු